අපි ආච්චිලා එහෙම සිල් ගන්නකොට ඒගොල්ලන් එදාට අපි ලං වෙන්නෙත් නැහැ. මොකද එදා ඒගොල්ලන් හරිම ක්‍රොටච් ක්‍රොච්චටි. මම ওই වචන කලකින් පස්සේ කියවුනේ. අර හේතුවක් තියෙනවා පින්වතුනි. තමන් ආස කරන දේ නොලැබෙනකොට මොකද්ද වෙන්නේ? කේන්තියක් එනවා. ගොඩක් වයස කට්ටියන්ට ඔය කේන්තිය ඉන්නේ. දැන් අර ඉස්සර කරපු දේව කරගන්න බෑ. කරගන්න බැරිකොට ද්වේෂයකට හැදෙනවා. ඒක බැනගෙන කෑගෙන ඒ අර මූණ ඇඹුල් කරන් ඒ අර එක එකට කරගන්න බැරි වුණාම ද්වේෂයකට හැදෙනවා. ඉතින් වැඩි තියෙන ආච්චිලා වුණත් එදා මේ අනේ ආච්චිගෙන් මගෙත් ලොකු කර්ම සම්බන්ධය තියෙනවා. ඒගොල්ලන් තමයි මහානාහිමි මහානායක සමන්සේ. ඒතර සෝමසාමි මහන්සේ ඔක්කොම සෝමසාමි අපි ගොඩක් කාසි කරේ නැති වුණාට අර හමු වීමයි ඒවයි තව කවුද ජර්මන් ස්වාමීන් වහන්සේ විතරේ මයි ගුරු ස්වාමීන් වහන්සේ ආච්චි පින්දපාතේ දැන් ස්වාමීන් වහන්සේ මාසෙ සැරයක් ඒ පැත්තට එන ඉඳ ෆ්‍රිජ් එකේ දාගෙන ඉන්න ආච්චි ඔක්කොම එයා දැන් විදේශක ඉඳ සොසේජස් තරව ආච්චි වෙජිටේරියන් හැබැයි එහෙම හිතලා අමුතු ශ්‍රද්ධාවක් ඒ ආච්චිට තිබ්බා මං ඉපදුනාමත් මන් දන්නේ මට බුදු පුතා කියලා තමයි කිව්වේ ඉතින් පස්සේ පස්සේ ඒකේ තේරුමක් නම් තිබ්බා බුදු පුතේ ආච්චිලා මාතර පැත්තේ ඇත්තටම අපේ ආච්චි මේ බලා නර්සින් කරන ගමන් කොළඹ ගිහිල්ලා ඒ ඉගෙන ගන්නකොට තමයි සීයාව හම්බුනේ සීයා ගාලේ සීයලා ටිකක් ඒගොල්ලන් මේ මොකක් හරි තිබ්බ කට්ටිය ඉතින් උන තාච්චිලා එදා පොඩි කාලේ ඔෆන් කෙනෙක් ආච්චි මට නිතරම කියනවා මොකද පොඩි කාලේ අම්මා තාත්තා මැරුණලු අවුරුදු 3-4ද මොකද්ද ඔහොමම මට කියන විස්තර කූඩුළු මල්නේ මොකද කූඩුළු මල් අරන් යනවලු මේ පන්සලට ඒ තනියම තරුණ ඒක හරි නිකන් පුරුද්දක් තිබිලා තියෙනවා. ඉතින් මහානායක ස්වාමීන් වහන්සේට පුදුම ගුණවත් මොන හරි ගුණ වඩන ස්වාමීන් වහන්සේ කෝණ කෙනෙකුට පුදුම ආදරයක් ස්වාමීන් වහන්සේට තිබ්බා ඒක. ඉතින් ඔය සමාකලට ස්වාමීන් වහන්සේ නමක් අර එළවලු මොනාදෝ ගන්නකොට පන්සල කරි කොයි හරි තැනක අනේ ආච්චි ගිහිලා තෝරලා මේවා කළා අනේ ගන්න එපා මම මේවා කරන්නම් ඔය වගේ නිකන් අර තමන්ගෙම ඥාති කරගෙන හිටියා. ඉතින් හැබැයි ඒ ආච්චිලට මේ භාවනාව තුන්නම් මදි ගෙවලට ඇලිලා හිටියේ. ඒ කියන්නේ අර කෑමු යන යනකොට මුළු උදේම යනවා ඒ සර්වන්ස්ලට පුදුම ප්‍රශ්නයක්. මට හරි දුකයි ඇත්තටම. මාත් බලන් ඉන්නවා අරක මොනවද පොල් මිරිකලා මේවා කළා ගොඩාක් ප්‍රොසෙස් එකක් මේ සිම්පල් මේ ඉතින් ඇඳුම් හොඳුනට තේමයි කුණු ගොඩාක් යන ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ මේ හතර පහ පාරක් මොකද්ද ඒකේ යනවා ඒගොල්ලෝ පේනවා ඒ කියන්නේ එහෙම ගියා කියලා ඒ කුණු ටික ඔක්කොම. ඉතින් ඔච්චර පර්ෆෙක්ට් වුණාම සෑහෙන වෙලා යනවා. ඉතින් ඕවා දිනපතා කර කර ඉඳලා තමයි පින්වතුනි අර පොය දවසේ සිල් ගන්නකොට අච්චි ගන්නවා ඒක. ස්ලිප් ඩිස්ක් එකක් හැදිලා අර නැන්දලත් එක්ක ඉංගලන්ත කිලිටියත් එහෙත් ගත්තා. ඒ සීලය ගන්න ඕනේ ඒක කඩන්න නැති ඉන්න ඕනේ කියලා ඒක තිබ්බා. හැබැයි භාවනාවේ අර මෙහෙම නිස්සල හොල්මන් මරි ඇතුළට යන්න තලයකට ඒක ලැබුණේ චුට්ට ට්‍රයි කරනවා මට මැවිලා පේනවා ඒ ආච්චි මේ මොනවාද ට්‍රයි කරාට ඒවා සාර්ථක නැහැ හේතුව අර ගෙදර දොරවල් වල වැඩ ඒ කියන්නේ සෑහෙන ඒවට පුරුද්දකට ගිහිල්ලා ඒතර පොයේ දවසේ එකක්වත් කෙරෙන්නේ නැහනේ කෙරෙන්නේ නැතිකොට අර ඒවට ආස කරලා ඒ කරන වැඩ වලට ඒ ආස කරන එක කරගන්න බැරි වෙනකොට තමයි අර නිකන් වදයක් වගේ දුකක් වගේ ඒතර අපිට හැන්දෑවට ওই පෙන්ලා අපි අයින් වෙන්න බලන්නේ ලඟ ඉන්න තු ඉන්න බලන්නේ. ඉතින් ඕන දෙයක් අපි ඒකයි වෙන්නේ. අපි දන්නේ නැහැ. දැන් සමහරට මාකට් එකට යන එකට උනත් බැඳෙනවා දන්නේම නැතුව. දැන් ඕක නාකි වෙනකොට තමයි තේරෙන්නේ. දැන් අපේ තාත්තට එහෙම පොඩ්ඩක් හරි එළියට ගිහිල්ලා එන්න ඕනේ. ඒ කියන්නේ දැන් තාත්තට එළවන්නත් බෑ. ඊට පස්සේ දැන් මල්ලිත් එක්ක හරි මොන හරි ගමනක් තියනවා නම් තාත්තේකට නැගලා එනවා යන්න. අර එහෙම ගිහිල්ලා පොඩ්ඩක් බල්ලා එනකොට තමයි යාට සනීපයක් තියෙන්නේ. අර ඒ පුරුද්ද වෙච්ච එක. ඉතින් දැන් මෙහෙම පුරුදුනොත් ඇතුලෙන් මේව වෙන්න මම පින්වුතුන්ලාගේ ඉන්ෂුරන්ස් පොලිසි එක ඒක තමයි. අනාගතයේදී මොනවද ඉන්ටෙන්සිව් කෙයාර් එකට දාන්නේ, ස්පිතාලයකට යන්නේ, කොහෙද යන්නේ Tamanට තියෙන වස්තුවක් අර විදිහට බලාගෙන ඒවා මෙහෙම මගේ අරගෙන ඇතුලෙන් සතුට ගන්න. ඒකට නෑ පින්වුතුනි. හැබැයි මේ බුදුහාඳුට අනුග්‍රහ දැක්කෝ ඒ වෙලාවේ ආරාධනාත් කරා බුදුන් කියලා දැනගෙන හිටියා බුද්ධ කියලා. ඉතින් ඔය වගේ විනිවිදව විවිධ විදියට වඩපු එක එක විශ්වයේ බලවේග තියෙනවා. දෙවි දෙතාන් වහන්සේලා ඉන්නවා. දැන් අපි ඔය දන්නේ ටිකක් ප්‍රසිද්ධ දෙවිවරු. සුමන සම්මාන් කතරගම දෙවියන්. ඒගොල්ලන්ගෙත් ඉන්නවා එක එක රාක්ෂස. ඒ කියන්නේ එක එක ඩොමේන්ස් අරක් කරන් ඉන්නවා.
ඉතින් හැබැයි මෙහෙම දෙයක් දකින්න පුළුවන් අනිවාර්යයෙන් මේ වගේ රිට්‍රීට් එකකට බුද්ධ වචනේ කියවන්න හිතෙන්නේ Tamanට හරි ධර්මයේ වඩාගෙන යන්න හිතෙන්නේ අනිවාර්යයෙන්ම ධර්මයට කැමැති දෙවරු ඉෂිවරු වෙන්න ඕනේ Taman ගාවිනවනේ ඒව කෙරෙන්නේ නැත්තම් කේන්ති යනවා නම් අරම ඒවට එක්කෝ Taman නනත්කාර කරන්නේ දෙවරුත් නෙමෙයි ඉන්නේ අක්කු Taman ගාව ඉතින් අපේ ඉතින් තමා කළාට මේ මේ හොඳ දේවල් වලට අරිනකොට යනකොට හොඳ දෙයකට ඉතින් මං සාමාන්‍යයෙන් ලංකාවේ දැන් මමත් තාපේ නැහැ සම්ප්‍රදායක් අනුව මං ඇත්තට බුද්ධ ආගමේ විමුක්තියක් තියනවා කියලා එච්චර ලොකුවට මං හිතුවේ නැහැ විද්‍යාව ගැන තමයි හිතුනේ සවුත් අප්‍රිකා ඉන්නකොට ලෙසෝතෝ ඉන්නකොට ඉතින් එතකොට ෆිසික්ස් එහෙම ස්ටඩි කරන යනකොට තමයි මේ අනිත්‍ය සංඥාවක් ඒකමට දැඩිව ඇති වෙච්ච වෙලාවක් තිබ්බා එකත් එක්ක භික්ෂුවක් මේ හාමුදුරු කියන්නේ මොකද්ද කියන්නේ හාමුදුරන්ගේ මාත් එහෙම වෙන්න ඕනේ මේ අන්තිම ඇඟ නිකන් ඒක පෙරවලා තියෙන එකක් තමයි මේ සිවුර කියන්නේ ඔය වගේ ආවේ ඒ වෙලාවේ ඒ වගේ මේ පාළුවට ඇවිදින්න යනකොට ඉතින් ඒ වගේම නිශ්ශබ්ද තැන්වල ඉන්නත් ඕනේ ඔය වගේ එකව එතනින් තමයි අරක ට්‍රිගර් වෙන්නේ දැන් මෙහෙම ටිකක් එක මම කිව්වේ සති දෙකක්වත් ඒ සූත්‍රත් එක්ක නිශ්ශබ්ද මෙහෙම හිටියොත් ගොඩක් chances වැඩි කවදාරි අනාගතේ ඒකට හිතා ගන්න කවදාරි මම ඉන්න ඕනේ කියලා එහෙම කොහොම හරි ඉතින් මම මාත් ඒක ආවේ සම්පූර්ණයෙන්ම ඉතින් ඒව ඊට පස්සේ ලංකාවට ඉද පිට පිට වුණා ලංකාවට ආවා ජර්මන් සමාසය හම්බුණා සූත්‍ර බලන්න එනකොට අන්න ගැලපුණා ගන්නට මේ සූත්‍රවල තියෙන දේ නේද මේ ප්‍රැක්ටිස් එක මං එදා දන්නේම නැතුවනේ මට දැන් තේරෙන්නේ පෙරත් භවයේ වඩුපෙක නාකි ස්වාමීවහන්සේ කෙනෙක් හැටියට කොයි හරි මේක කරගෙන ඉනකොට අපවත් වුණා අපවත් වෙලා ඔන්න ඒක නැති වෙන්නේ ඒ කරපු ඒවා නැති වෙන්නේ ඒවා පස්සෙන් එනවා පින්වතුනි. ඉතින් එදා තරුණ කාලේ එම භාවනා කරන්න කියලා ගියෙත් නැහැ. අර මහත්යව වහන්සේ ආනාපාන සතිය වැඩුවාද මොකද්ද ඒවා මොනවත් නැහැ. ඉතින් මගේ නෑ කිසිම මේක මේ දැන් සම්ප්‍රදාය අනුවත් ලංකාවේ දැන් මම ඒක කියන සමාකලවට මොන හරි දැන් අපි ඒක කරනකොට ඒක කාලාම සූත්‍රයම හරි වටිනවා. ඒක බුදුහාඳුර කියන මොන හරි දැන් මං ලංකාවේ සමාජයට කියවෙනවා කට්ටියට මුස්ලිම් පල්ලියකට ගියාම Tamanට රාග දෝෂ මොහ අඩු වෙනවා නම් ඒක වටිනවා යන්නේ ඒකෙතන්ට මෙහෙම දැන් මෙහෙට ඇවිල්ලා මොකද පන්සලට එනකොට මූණ ඇඹුල් වෙනවා නම් ඒක වැඩක් නෑ පින්වතුනි ඒක අපි බලන්න ඕනේ ඇත්තට ඉෆෙක්ට් එක අපි නිකන් මේ අන්ධව මේක ෆලෝ කරන්න අවශ්‍ය නෑ හැබැයි මගේ අත්දැකීම අනුව මෙතෙක් කාලයක් දැන් විශේෂම අපවත් වෙන ඒවා ලං වෙන අවස්ථාවලදී මට ඔය වඩපු සමාධි ඒ මොනවා යෝග පැත්තෙන් වඩපු දේවල් ඒ වෙලාවට මේ පණ ගන්නන්න බැරි වෙච්ච අවස්ථාව තමයි තිබෙන්නේ. ඒතර මට තේරෙනවා ඇයි සමාකලට සමාකට ඔය යෝගිවරු සතර අපායට ගියා කියලා අපිට ආරංචි වෙන්නේ. මම ඒවත් ගවේෂණය කරා. දැන් ඔක පොතපතෙන්ම ගන්න අරක අපි මේ බුද්ධ ආගම කියලා අපිත් එක නිදහස හොයන්න ඕනේ ඇත්තද කියලා. මේක ඒගොල්ලන්ගේ ආගමයක් කියනවනේ මේකයි හරි මේක එකම එක කියලා. අපි ඒගොල්ලන් දැන් අපි ටිකක් එහෙම එක්ස්පෝස් වුණා නම් ඒක කියනවා. ඒතර අපි එහෙම හරිනෑනේ අපි දැන් ඒක ඇත්ත හොයාගන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවේදී මම ඔය කිව්වේ රූප වේදනා ඒවා බලන හැටි විදර්ශනා කරන හැටි තමන්ගෙම ඒ ටික ඒ වෙලාවේ පීට වෙලා තියෙනවා මට. මේ ආත්මෙදිම. ඒක සංසුන් කරගෙන හිත මේවා කරන් ඒ ක්‍රමයේ හරි බලවත්. ඒ වේදනාවමනේ අරමුණු කරගන්නේ. වෙන වේදනාවක් පතන්නේ නේකම් බලන්න ෆේස් කරලා ඒක මේ නිකන් මේ තියෙන හැටි ඒක මම නෙමෙයි කියන එක මතක් කරවනවා මම නෙමෙයි ඇත්තට කියලා පොඩ්ඩක් මෙයා කරත් ඒක මේ ඒ සී ආවතින් Tamanට එක පාටම ඒ කය වේදනාව විතරයි තියෙන්නේ අර හිතේ වේදනාව නැති වෙනවා ඉතින් ඔය චූටි ප්‍රැක්ටිස් එකක් දැන් මම ඔය ගොඩක් අමාරුම ඉන්න කට්ටිය මොනවත් තේරෙමක් නැහැ මම ඒගොල්ලන්ට කියන 10 පාරක් හරි 20 පාරක් රිපීට් කරන්න කියලා මම දැන් සමාජය ගොල්ලන් හිතනවා මම මේ මොනවද කරේ දැන් ඔය මැරෙන්න ඔන්න මෙන්න නාකි වෙලා නිකක් අමාරුවෙන් අගේ ඉන්නකොට එක්කෙනෙක් මට කිව්වා මගේ නැන්ද කෙනෙක් එයාත් කිව්වා දැන් එයාට දිවි නසා ගන්න හිතෙනවා මට මේ මොකද්ද මේ මම මේ මොකද මේ මට මෙහෙම ආවේ කොහොමද මේ තත්වයට ඒ වගේ එක එක සිතුවිලි එනවා එතකොට එයාට ගොඩක් ඒවා කියන්න බෑ මම එයාට කිව්වා 10 පාරක් රිපීට් කරන්න මේ බඩි එක මගේ බඩි එක මගේ සිතුවිලි මගේ නෙමේ මට මගේ නෙමේ මගේ මටයි තින මගේ නෙමේ මම නෙමේ කියලා ඕක රිපීට් කරන්න කියලා 10 පාරක් හරි 20 පාරක්. ඉතින් ඒක කර කර හිටියකෝ. ඉතින් ඒක දැන් ක්වික් ඉක්මනටම දෙන්න තියෙන මොහක් හරි යාට ඒක ට්‍රිගර් වුණොත් ටිකක් අරක අතහැරලා මේ ඇති වෙන සිතුවිලි හරි
එහෙම යාට සාන්තියක් ඇති කරගන්න පුළුවන් ඒ අනුව ඉපදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔච්චර මෙතන ළඟට වෙන කලින් නරකයි. දැන් ඔය මම සක්මන් කරනකොට අර එහෙම ගතේ චිතේ භාසිතේ තුන්නි බාහේ සම්පජඤ්ඤේ කායෝ බික්කු මේවා දැන් ගෙවල් වලට ගියාම රස්සාවල් කරන තැඟුලදීම ට්‍රයි එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කය අවධානය යොමු කරන එක. ඒතර බුදුහාඳුරත් එක්ක ඉන්නේ, බුදුහාඳුර කියපු ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. බුදුහාඳුරෝ කියන තැනක ගුරුවරයෙක් නැති වෙච්ච දවසකට ආනන්ද හාමුදුරුව අහනවා කවුද ගුරු කරගන්නේ කියලා. තව එකක් කියනවා ධර්මයක් කියනවා, මෙතනදී කියනවා කායගත සතිය කියලා. මොකද කායගත සතියෙන් කයට පිටන 100ෙන් පින්වතුනි අපි අර නිවනට තට්ටු කරන දොරේ මේ දොරට තට්ටු කර කර ඉන්නවා. නිවන ඇරෙන දොරට තට්ටුවක් කර කර ඉන්න ප්‍රැක්ටිස් එකක්. මොකද මෙතනට ફોකස් කරන් හිටියම තමයි නියම විදර්ශනා ඥානෙ එන්නේ ඉඩ තියෙන්නේ. හැබැයි ගොඩක් විට ඒක වෙන්න පුළුවන් සමාහ කලාට එක එක ක්‍රම උගන්වනවා. මේ බලන්න මේ තැරෙනවා 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 එහෙම කියලා. හැබැයි මෙතනදී අර නිකන් අර කුන්ෆු වල බලනවා වගේ එකක් නෙමෙයි මට පේන්නේ. මේක ඥානයක් උපද්දවන්නේ ඇතුලින්. තේනවද නැහැ? යෝනිසෝ මනසිකාරය කිව්වම ඇතුලෙන් කල්පනා වෙන අද යුගයට පුරුදු නැති ක්‍රමයක්. ඒක නිකන් මේ හිතන්න නැතුව හිතෙන්න ඕනේ. ඒක අර දැන් මම සක්මන් කරනකොට මෙතන කකුලත් ගොඩක් බලන්නේ නැහැ. මම නෝමල් මෙහෙම බලා යනකොට මෙහෙම එලියෙන් වගේ තමන් මේක හැදුනේ කොහොමද හේතු? අර වෙලාවෙ ඒකේ කොටස් එනවනේ. කායම් පුරාණං කම්මං. ඒ හේතුවක්. අபிසංකතං අபிසංචේතං ඊතං. තේතනා කරපු ඒ හිතපු එකේ ප්‍රතිඵලයක්. එතකොට ඒව අනිත්‍යයි ඒ හේතු. එතකොට මේ ශරීරයත් අනිත්‍යටපත් වෙනවා. ඒක හිතෙන් මැවිලා පේන්න ඕනේ. හිත නැවතෙනකොට ඒ හිතන එක මතු වෙනවා පින්වතුනි. හිත එහෙම නැවතින මත්තම කාවෙ නැත්තු සතිපට්ඨානේ ග්‍රහණය වෙන්නේ නැහැ. ඒකයි හදිසි වෙන්න අරකයි අපිට අග්ගාලා මේක තව අපේ අඩුපාඩු හොයාගෙන ඒ පහල අපි මේ වෙන එනර්ජි ලොස් වෙන පැති සුද්ධ කරන් එන්න ඕනේ. එනකොට තමන්ට ඉදිරියට අනිවාර්යෙන් මේක ටක් ගලා ආයි අර හිත නිෂ්කලංක වෙන පැත්තක් එන්න පුළුවන්. අර ධර්මයේ නිකන් ධර්මයේ තේරුම් අර දැන් මම සූත්‍රයක් වුණා බලනකොට ගොඩක් තේරෙන්නේ නැත්නම් අනිත් සූත්‍රයට ස්කිප් කරන්න, බුද්ධ වචනේ ඊළඟට ස්කිප් කරන්න. මේක මිරිකලා තේරුම ගන්න යන අරකයි. එතකොට ඩිස්ටෝට් වෙනවා. ඒකට මම කියනවා ඉන්ටෙලෙක්චුවල් හැලුසිනේෂන්ස් එන්න පුළුවන්. සමාකේව අවබෝධයෙන් දැනගන්න තියෙන දෙයක්. ඒක වචන මේ බුද්ධ ඒ සූත්‍රවල ඒ තියෙන වචන සමාද දේශ බුදුහාඳුර කියන ඒ වචන ඒවා මාර්ග සලකුණු හිතන්න සයින් පෝස්ට් වගේ. ඒකමත් නෙමෙයි දැන් ජාතිපච්චා ජරා මරණ. දැන් ඔයක අවබෝධෙදි පින්වතිනි ඔතන කතා කරන්න බැරි එකකට එන්නේ. ඔතන පොඩි ට්‍රිගර් වෙන්න දෙන මේකක්. අපි ඉතින් තේරෙන විදිහට හිතනවා. අපිට පේනවා කෙනෙක් නාකි වෙනවා, මැරිලා යනවා. ඒ තේරෙනකින් පටන් ගන්නවා කල්පනා කරන්න. තේනව නේද? තේරෙනකින් පටන් අරගෙන යනකොට ටිකක් මෝරගෙන යන තමගේ සීලය පිරිසිදු වෙනකොට සමාධි හොඳ සමාධි එන තරම මට්ටමනු හොඳ ප්‍රඥාවක් ඒක අමුතු මට්ටමකට පේන්නිට තියෙනවා. ඒවා හරියට අවබෝධ වෙනකොට මේවා ඝන සංඥාවක් නෑ, ජෙලි වගේ පේනවා. ජෙලි එකක් වගේ. දැන් මම ඕක කියන්න කැමති නෑ. දැන් ඕක මිනි තමන් බලාපොරොත්තු යාවි. වැඩි තිනේ මම මේ පින්වතුන් අතර ඉන්නකොට පින්වතුන්ලාගේම අර දෝෂේ මටත් එන්න බලනවා. කියන්නේ ඕවා කියන්න හොඳ නෑ. ඒ කියන්නේ අද්දකීම් මොකද අපේ අර තියෙන තණ්හාවට නිවනට තියෙන තණ්හාවට තණ්හාව නැති කිරීමේ තණ්හාවින් ද අර මේක එක පාටම එක එකව දැන් මට මේක ජෙලි වගේ පේනව නේද කියලා එහෙම අන්න ඔය උගුලෙන් බේරෙන් පරිස්සම් වෙන්න ඕනේ. වැඩි හදිසි වෙන්න එපා. නැචරලි තමයි මේක වෙන එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය අවබෝධයක් එනවා එක වෙලාවක් එනවා. ඔය මේ ඝන සංඥාව එන්නේ තාම අපි 80ෙන් අනවබෝධයෙන් මේවා මේ ස්පර්ශය වෙන හින්දා. ඒ කියන්නේ ඒ ප්‍රඥාවෙන් හිත දැන් මේක තාම රාගය උපදවන විදිහටයි මේක තියෙන්නේ පින්වතුනි. මේක ලස්සන ඒ විදිහට හිත විඥාණය ගන්න එකක් තමයි තියෙන්නේ. එතකොට අර අරම වෙනකොට අනිත්‍ය මේ කැඩලා බින්ද එහෙම එකක් සංඥාවෙන් තියෙනකොට අවබෝධයක් ඒක. ඒක තමයි ඇත්ත ස්වභාවය. එතකොට Tamanට කිසිම දෙයකට ඇලීමක් එන්නේ නැහැ. එතකොට මගින් සමාග මගේ හවුද සමවන්තලා අහනවා දැන් අනිත්‍යතාවය ගැන එක එක ලෙවල්ස් තියනවාද? එක එක දකින ඔය දැන් ඔය ජෙලි කිව්වා වගේ එහෙම ඒවා තියනවාද? මං මට එකක් අහනවා මොන හරි අනිත්‍ය මෙනී කරනකොට Taman අල්ලන් ඉන්න එකක් අතරවනවා නම් Tamanව. තේරෙනවද නැහැ? තමන් ඉස්සර අල්ලන් ඉන්න එක නිකන් එපා කරවනවා නම් අන්න ඒක හරි ඩිරෙක්ෂන් එකේ. තේනවනේ ඒ දෙය කියන්නේ.
අන්න එතකොට එහෙම තියාගත්තම හරි. එතකොට කවදා හරි ඔය හොඳටම සංස්කාරමත් අරින අත්දැකීමක් තේවි. හැබැයි එකක් කියන්නම් ඒක ගොඩක් වෙද එන්නේ බුද්ධ වචනය ඒක තමයි බුදුහාඳුරු දකින්න ධර්මයේ දකින්න. ඒ බුද්ධ වචන උතන ওই පොඩි පදයක් ට්‍රිගර් කරાવી. ඉතින් ඒකට ඒ බුද්ධ වචන නිතරම බැරිලා කියවිලා එහෙම තියෙන්න ඕනේ. තියලා ඒක සක්මන් කරනකොට ඔය එළවණ යනකොට හරි කල්පනා වෙන්න ඕනේ. දැන් හදිසි මේක රෙකෝඩ් කරන් පින්වතුන් මේක දැම්මොතින් මොකද වැඩේ තියෙන්නේ මේ දැන් අම්මන් කතා කරන එක හරි වෙන කවුරු හරි කතා කරනකොට අපේ කාලයට ළඟයි. තේරෙනව නේද? ඒතර අපිට එකපා අපේ මේ කාලයට ළඟින්ද අපි ඒක ටග් ගාලා ඒක මේ ඒකෙන් අපිට සනීපයක් ලැබෙනවා අවබෝධයක් වෙනවා ඒක අපිට මේ මැච් වෙනවා බුද්ධ වචනේ දුරයි ඉතින් ඒක අපිට එකපාරට මේ අර මේක එන්නේ නැහැ ඉතින් ඒ එන්නේ නැති හින්දා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න අරකයි මොකද ඒක තේරුනොත් විතරයි අපිට ඇත්තටම නියම ඵලයකට එන්නේ අරවා නිකන් දැන් මේ සපෝට් එකක් දෙන්න බලනවා හැබැයි මගේ අරමුණ ඉෂ්ට වෙනවා මේ පින්වතුන්ලට මේ බුද්ධ වචනේ කියන අඩුගානේ පොත් හරි අරගෙන නැත්නම් වෙන බසකින් හරි ට්‍රාන්ස්ලේෂනයක් කරලා නැදි මහල එකක් හරි තව මන්ද නැසොයිසා කියලා මහත්තයගේ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා තව කිරිබත් ගුණානන්ද හඳුරු ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා ඉතින් ඔහොම මේ ඒ ට්‍රාන්ස්ලේට් හැබැයි ඔක්කොගෙම පරිපූර්ණත්වයක් නැහැ මොකක් හරි මන්දන් තියෙන සමාගතන් වල තේරුම් කරලා තියෙනවා තේරුම් කරන්න ඕනේ නැහැ අවබෝධ වෙන්න තියෙන ඕනේ ඒවා ඒ වගේ ඉතින් Tamante එක මේ පොඩ්ඩක් ඒ ඒකෙන් අර උනන්දුව තියෙනවනම් මේ පොඩ්ඩක් අර ගොඩක් පැහැදිලි නැත්නම් ඒක ස්කිප් කරන්න ඊළඟ එක බලන්න පුළුවන් අන්න එහෙම ඒක ඇඳ ගාව හරි තියාගෙන ඒ පොත බුදුහාඳුනුත් එක්ක ඩිරෙක්ට්ලි කතා කරන්න පුරුදු වෙන්න. ඒතර බුදුහාඳුනු මේක කිව්වා නේද මේක කිව්වා නේද කියලා මතක් වෙනවා සීපත් වෙනවා. ඥානලෝක සාමිවංශයවත් වෙන සාමිවංශ කෙනෙක්වත් කියපු දෙයම මතක් වුණත් හොඳයි හැබැයි මතක් මේක මතක් වුණා නම් හොඳයි බුදුහාඳුනුගේ බුද්ධ වචනේ බලන්න කිව්වා කියලා. අනිත් ඔක්කොම අමතක කරගෙන ඒක මගේ මට පිනක් කරගත්ත වෙනවා නැත්තම් මම උගලන්වත් නොමග ඇරියා වෙනවා මොකද මට විශ්වාසය ඒතකොට අපි හිටියත් එකයි අපවත් වෙලා හිමාලයේ නැති වෙලා ගියත් එකයි තමන් ඉන්ඩිපෙන්ඩන්ට් දැන් මං සමාකලට ඔය ආරණ්‍ය වුණා සමාකට්ටියේ ප්‍රෝග්‍රෑම්ස් වලට හරි මොන හරි ඒවට යන්න ඕනේ මොන හරි හාමුදුරු ස්වාමි මාතලා හරි කවුරු ආශ්‍රය කරන්න ඕනේ ඒ ඉන්ස්ටිටියුෂන්ස් ආශ්‍රය කරන්න ඕනේ තමන්ට ඔක්කොම උදව් කරන්නේ බැඳීම් නැති කරන්නේ. දැන් මොන හරි ගිහි ජීවිතේ හරියේ තියෙන තැන් වල බැඳීම් නැති කරන්න උදව් වෙන තාක් ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඒවා බැඳීමක් වෙනකොට ඒවත් අරින්න ඕනේ. ඒතර තමන් බැඳෙන්න ඕනේ නොබැඳීමට. දිගටම. දිගටම තමන් බැඳීගෙන යන්න ඕනේ නොමැතිමට. හැබැයි මං කිව්වේ මෙහි එන දුක් ඔක්කොම මේ පින් මතු කරන දුක්. මන්න මෙහි ඉන්න කට්ටිය ධර්මයේ වඩනවා වැඩි ලංකාවටත් වඩා ඔපචුනිටීස් වැඩි. තනින්නේ කනඩත් ඒවත් ගොඩක් ප්‍රශ්න තිබ්බට එයා එහෙම කොහම හරි එහෙමම අද ටිකක් ප්‍රශ්න තියෙනවා තාම හැබැයි චුට්ටක් ඒව ෆීල් වෙන්නේ නැති මේකකට චුට්ටක් ටේස්ට් එකට එනවා හරකුලම සෑහෙන චුට්ට ඒකයි ඒව මේ ලෝකෙන් මඩ නැති කරන්න බෑ හැබැයි නිලුම් මලක් පුප්ප ගන්න පුළුවන් තමන්සෙදි මිශ්‍රණයක් එක පැත්තක් කව ඒ කාලවල මොන හරි රහතන් වහන්සේත් එක්ක ගිය ගමනක් ඇති. තව පැත්තක් හිමාලයේ ප්‍රාග්මණියත් එක්ක ගිය ගමනක් ඇති. තවසක් මෙහෙම දෙයක් වුණා ඇත්තටම මම පළවෙනිටම බුද්ධගයාවේ බුද්ධගයාව නෙමේ අනුරාධපුර මොකද මේ සිල් කියන්නේ පළවෙනිටම පිණ්ඩපාත කරපු අවස්ථාව මහාන වෙලා. දැස්රි මහ බෝධින් වහන්සේ වන්දනා කරන් උදේම ඔහම දානේ කොයි හරි වළඳන්න පිණ්ඩපාතේ මම ඉතින් ගහක් යට කොයි හරි හෙව්වා අර රුවන්වැලිසෑය අතර දොස් සයිඩ් එකේ නිකන් පොඩි තනිතලාවක් වගේ ලස්සන තිබ්බා නිකන් පඩිපෙළුත් තියෙනවා එහෙට පැත්තට ගිහිල්ලා මම මෙහෙම පල්ලෙහාට වැඩම කරා නගල හොන්දටනේ ආසනයක් වගේ තියෙනවා ගල් වලින් ඔක්කොම නිකන් ඉතින් මං හරි සතුටින් ඔහම නිකන් හරීම හදලා වගේ මට එතනට ඒ වෙලාවේ වඩින්ද මට පොඩි පොඩි කාලෙකත් ආව මොකක්ද නැහැ මේ ස්ථානේ කියලා. ඒ කියන්නේ ඉතින් වළඳලා පස්සේ මම ඊට පස්සේ එහෙම නැගලා අර බෝඩ් වල තියෙනවා ලියලා මොකද්ද මේ තැන කියලා. ඉස්සර සවිමාස්ලාගේ දානශාලාව. හරි වැඩි නේද කියන්නේ. ඉතින් ඔහොම තමයි කියන්නේ අපි සමාගලට ගිය තැන් වලටම වඩින්නා.
ඒකයි මේ පාර නම් අන්තිම ගමනක් කරගන්න බලන්න ඕනේ. එහෙම මං කියන්නේ දැන් එහෙම කිව්වම ඒක පරිස්සම් පින්වතුනි. අන්තිම ගමනක් කියන්නේ මේව අඩුපාඩු නැති කරන් ආය අඩුපාඩු හදන ආත්මයකට එන්න එපා. ඒක මහා දුකක්. කෙලෙස් ඇතිවිවි කෙලෙසට ආසත් නැ. අන්න එහෙම තත්ත්වයක් හරි වදයක්. ඉතින් මේක අපි ඒක ඒ දොස් නැති කරගෙන අඩුගානේ දේව බ්‍රහ්ම ලෝකෙක හරි ගිහිල්ලා එහෙමම ආවත් එන්නේ කවරේ බුදුවරෙක්. ඉතින් ඒක එතකොට කිසිම ඒවා නැහැ. කෙලින්ම ඊළඟ ඵල ලැබුවා ඉවරයි. ඒක වෙන්න නම් රහත් වෙන්න වගේ ප්‍රැක්ටිස් කරන්න එනවා. තේන්න නේද? ඒක නුවණට හුරු ඒ ප්‍රඥාවෙන් තේන්න රහත් වෙනවා වගේ ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට තමයි එහෙම වෙන්නේ. එහෙම හිතලා ප්‍රාර්ථනා කරන් එහෙම ප්‍රැක්ටිස් කරන්නේ නැති කෙනෙකුට මනුෂ්‍යාත්මයක් ලැබෙයිද කියන්නත් දන්නේ නැහැ. මොකද පින්වතුනි අර කේන්තියන් ඒ මයින්ඩ් එකේ කන්ට්‍රෝල් පවර් එකක්. ඉතින් ඒක අර ප්‍රැක්ටිස් එක ගෙනිච්චොත් ඉතින් තමන්ගේ සීල් සුද්ධ කරගෙන සීල් පුළුවන් තරම් රැකගෙන ධර්මිෂ්ඨ වෙවි. හිත මේ පුළුවන් නම් මහාන වෙන එකම තමයි ලොකෝ. දැන් බලන්න ගටිකාර ජෝතිපාල ඒ ආත්මේ ගටිකාර මේ මොනවාද ඒ ආත්මේ බ්‍රාහ්මණෙක් හැටියට හිටියා. ඊට පස්සේ මොකද බුදු සාසනේ දැනගත්තම කශ්‍යප බුදුරජාන් වහන්සේ මොකද උනේ? පැවිදි වුණා. එතකොට ඒකේ සීල් පිරුව, සමාධි පිරුව, ප්‍රඥා පිරුව, මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ. හැබැයි ඒක එකතු වුණා බුද්ධත්වයට. දැන් මට උනත් හිමාලයින් ඉඳ තිබ්බ ඉෂිවරෙක් වගේ ඔය ඒ පැත්තෙන් බ්‍රාහ්මණ. මොකද ඒක මගේ ලේවල එක විදිහකින් තියෙනවා ඒක ඇත්තටම බ්‍රාහ්මණ. ඒගොල්ලන් උත් කියනවා ඔයගොල්ලන් ඔයා අපේ වගේ කියලා. ඔයාගේ ඇඟ අපේ මේ ලංකාවේ ඇඟක් වගේ නෙමෙයි කියලා කියනවා. ලංකාවේ නෙමෙයි ඒගොල්ලන් මට භාෂාව බැරි වෙනකොට හිතනවා ඒගොල්ලන් හිතනවා මං ඒගොල්ලන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර ෆිසිකල් මේවත් ඉතින් දැන් ඒ ස්ථානවල දැන් මම දැන් මේ කාලේ එහෙම හිටියා නම් බුද්ධ ශාසනයක් තියෙද්දි දැන් එතනත් මාර්ගයක් හැදිලා තිනවා. හැබැයි කැඩිච්ච මේ මොනවාද ඉනිමගක්නේ. මොනවත් ඒගොල්ලන් ඒ ඉනිමග නගිනවා. අපේ ඉනිමග තින හොන්දට පරිපූර්ණ මේ ආරියෂ්ඨංග මාර්ගය ඔක්කොම සීල් දැන් බලන්න සමාධිය ධ්‍යාන වඩන හැටි ඒ ඔක්කොම තියෙනවා මේකේ. අපේ බුදුහාඳුරු පිළිවෙලට සර්වඥාණයෙන් භෝජන මතන්‍යු ඉන්ද්‍රිය සංවර සීලය බෝධන මතන්‍යු ඉරියාපතේ ජාග්‍රතානු යෝගෝ ඒ ඔක්කොම කරුණු හේතු තියෙනවා මේ වඩන්න ඕන කියනකොට. අපිට දැනුම තියෙනවා විතරයි. ඊට පස්සේ අපි ඒකෙන් බුද්ධාගම කියලා අපි බුද්ධාගමයි කියලා හිතනවා. හැබැයි අපි අඩුගානේ මෙහෙම මේ මොකක්ද ඉරි කියන්නේ සාමාන්‍යයෙන් මම දන්නේ ගොඩක් අය ගොඩක් විට මේ මොන හරි අවස්ථාවක් වුණොත් බොරුවක් කියන්නේ වාසියකට හරි අන්න එහෙම දේවල් කියනවා. එක්කෝ කේන්ති ගන්න එක්කෝ මිනිස්සුගේ වැරදි හොයන්නේ. ඒකයි මං කිව්වේ අර නිකන් අර කවුරු ක්‍රිස්තියානි ආගමේ ෆලෝ කරන එකන උනත් හරි කරුණා මෛත්‍රී සිනාවක් හරි තියෙනවා. ඒක අපිට යහමින් එන්නුනේ බැරි නෑ වෙන්න ඕන කාලේ. දැන් අපි ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙනවා. දැන් ඔය වැඩ කරන තැන් උනත් කට්ටිය බලයි ඇයි මෙයා අවංක? ඇයි මෙයා කේන්ති ගන්න නැති? අපි මෙයාට මෙච්චර වද දෙනකොට because I am a buddhist කියලා කියන්න පුළුවන්. තේන්න නේද? ඒක ආඩම්බරෙන් කියනවා because I am a buddhist the buddha has taught us like this. මම LTT එක දෙවෙනි පාර හරි ඔම ඇටල් වෙන අවස්ථාවකදී එක්කෙනෙක් කිව්වා මට මොකද කිව්වේ? ඔව් ස්වාමී මහන්සේ ඒගොල්ලන් අර ස්වාමීජි අර ඒගොල්ලන්ගේ කැඩර්ස්ලා එක්කෙනෙක් කිව්වා මේ මොකද බුදුහාඳුරන්ට කුලමල ભેද නැ නේද සාමී කියලා කිව්වා. මං කෝ බුදුහාඳුරට එහෙම නැ. ඇයි මේ හෙළුරුමේ කියලා කිව්වා මට ඒලා. මං කෝ මන් දන්නේ මම සමාජේ වැඩි ඉන්න ස්වාමී මහන්ස කෙනෙක් නෙමෙයි මං කැලේමයි ඉන්නේ. එතනම් අපි දන්නවා ඔබ වහන්සේටත් එහෙම නැහැ කියලා අපි දන්නවා කියලා. ඒ කියන්නේ නිකන් අපි එහෙම සාකච්ඡා කරනකොට තව ගොඩක් තියෙනවා එතනදී ඉතින් වෙච්ච ඒවා. දැන් එක තැනදී මගේ දැන් පළෙන්ටම වැඩි දිනේ පාස් එක බලනවා. දැන් මේගොල්ලන්ට පේලිකාවක් මේ කවුද එක්කෙනෙක් යනවා. ලංකාවේ සමහරට අනිත් තැන් වලටත් තියෙනවා නේද 9 8 වෙන කෙනෙක් කියලා හිතන පොඩි ළමයි. ඒක දුරින් දැක අම්මිය අර 9 8 වෙන කෙනෙක් යනවා කියලා. ඉතින් නෑ පුතේ අර සාදු යන්නේ ගම් වල එහෙම එහෙම වඩිනකොට ඉතින් දැන් LTTS යනකොට මේගොල්ලන් දන්නේ නැහැ මම බිස්නස් කරනවා කියලා. ඉතන මොකක් කරේ පාත් එහෙමත් තමකට ඇංගල මුස්ලිම් හරි මොකක් හරි ඒගොල්ලන්ට අර දන්නේම නැහැ එක්ස්පෝස් වෙලා නැහැ. ඉතින් සමහර හැබැයි ගොඩක් අර ඒගොල්ලන්ගේ පාලනය කරන කට්ටියට හම්බුනම ඉතින් අරගෙනම් පාස් එකක් මම පාස් එක පෙන්නනවා. පෙන්නලි වෙලා ඊට පස්සේ මම දන්නවා මේගොල්ලන් සෙටල් කියලා. මම හැබැයි ඒගොල්ලන් පළවෙනිදම මගෙන් අහන්නේ චාපඩ ඒ කෑවද කියලා. බලන්න ඒගොල්ලන්ගේ පුදුම මේ එන කෑම කෑවද කියලා. එහෙම චාපඩ මොකක්දයක් මට ඇහෙනවා. ඉතින්
ඉතින් සාමාන්‍ය සිංහල දන්න කෙනෙකුත් පිටිපස්සේ තියාගෙන තමයි ඒක ඒක මට මතක එක පාරක් එහෙම වුණා. ඊට පස්සේ මං මට තේරෙනවා මං ඒගොල්ලන්ට කිව්වා මං ආශිර්වාද කරනවා කියලා කියන්න කියලා. දැන් මෙයත් බලාගෙන ඉන්නවා මේගොල්ලන් මේක ඉඳගෙන බලාගෙන ඉන්නවා. ආශිර්වාද කරනවා කියලා කියන්න කියලා කිව්වම ඒ දෙන්න බලන්නේ අරයා කිව්වේ නෑ මං දන්නවා කියන්න ඕනේ මං කිව්වම මං කිව්වා කියන්න කියලා. නෑ මූණ දැක්කම තේරෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ ආයට අනිවාර්යයෙන්ම මං එටිටි කියලා හිතුවේ නෑ මං එදා ඊයේත් කිව්වේ මං හිතන්නේ පංච උපාදානස්කන්ධ ඒක අපි කෙනෙක් දැක්කම මේගොල්ලන් උ සංසාරේ ඉන්න කට්ටියක් එදා කොහේ හරි වෙන තැන අපිත් අපේ අපිමත් එතන ඉපදෙන්නත් පුළුවන් අපේ විපාක අනුව අපි දන්නේ නෑ අපිට චොයිස් එකක් නෑ ඒක හේතුඵලෙන් අපිට එන්වයර්මන්ට් එකක් ලැබෙන්නත් පුළුවන් ඉතින් අපිට උතුම් එන්වයර්මන්ට් එකක් ලැබුණා ඒක අපි ප්‍රයෝජනට ගන්න ඕනේ සාමාන්‍යයෙන් මාව මෙහෙම හම්බ වෙලා මෙහෙම මෙච්චර නම් හම්බුන්නේ නැහැ කවදාකවත් කවුරුත් එහෙම දිගට කීප දෙනෙක් ඇවිල්ලා සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් වගේ වය පැය හතරක වගේ වෙනවා වුණා ඊට පස්සේ ආයේ මාස දෙක තුනකින් වගේ තමයි හම්බුනේ මෙතෙක් කාලයක් ඉතින් කමන්නේ මේ කාලේ ඉතින් හම්බෙන්න තියෙන නම් මේ පිරිසට ඉතින් ඒක එහෙම එකක් දෛවී මටත් මෙහි කොයි හරි යන්න වෙනවා කැලේ මලුත් අත්දැකීම් ටිකක් අරගෙන කියන්නේ නැත්තම් ඒත් කමන්නේ සූත්‍ර ටික අපිට බලා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඊළඟට ආයෙ ඔච්චර වෝම් අප් වෝනේ නැහැ හැබැයි ඔය දැන් රස්සාවල ඔය කරන තැන් වලට ගියාම ආයෙ ටිකක් ඒ දැලි තරවෙන්න ඉඩ තියෙනවා ඉතින් එතනදී අඩු ගානේ සීලය හරි රැකගෙන ඉන්න එන්නේ හැම ගියර් මාරු කරන්න පුරුදු වෙන්න ඕනේ පින්වතුනි කෙලින්ම ලොකු භාවනාවක් කරන්න බැරි වුණා තරක ඇති එදා අර නෝනා කෙනෙක් මට කිව්වේ වැඩ ගොඩාක් තියෙනවා සමි මාසේ කොහොමද ඒක කමන්නේ කලබල වෙන්න එපා භාවනා කරන්න බෑ කියලා දුක් වෙන්න එපා ඒ දුක් වෙන එක දුක් වෙන්නේ නැතු වෙන එක භාවනාවක් ඔක්කොම අතරින් එකයි අන්තිම භාවනාව වෙන්නේ එතකොට තමන්ට කරන්න මේක කරන්න පුළුවන් නේද හැබැයි එක්ස්කියුස් එකක් නෑ සීලේ කැඩෙන එක ඒක කාය වචී කර්ම කැඩෙන එක අපි වළක්ව ගන්න ඕනේ ඒක අපිට choice එකක් තියෙනවා මේ මේක මම කරන්නේ කියලා එතකොට ඒක අර තව කෙනෙක් ඇහුවා කොහොමද ස්වාමී වහන්සේ මේ මේක මේ දැන් කවවරි මොනාරි කතා කරනවා ඇහිලා අහනවා යා මොනවද කිව්වේ කියලා කවුද කිව්වා මන් දන්නේ එතකොට ස්වාමී වහන්සේ කොහොමද මම දැන් ඒක එයාට කියන්නේත් නැතුව දැන් බොරු කියන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා ඒක තමයි ලැස්ත් වෙන්න ඕනේ දැන් එහෙම ඇහුවතින් මගෙන් මට එයාගේ පෞද්ගලික දෙයක් මට ඒක කාටවත් කියන්න බෑ කියලා කියන්න පුළුවන් නේ ඩිරෙක්ට්ලි ඒක ප්ලේන්ලි කිව්වා මෙයාට පැහැදිලි. යාට හිතරි දෙන්නෙත් නැහැ මෙයාට පැති ගන්නවා කියලා එහෙම මොනවත් ස්ටෝට්ස් එන්නෙත් නැහැ. තමන් අර මේක නියම් අමුතු කුතුහලයක් වයි කරොත් එයාට තව අහන්නත් ඕනේ. අන්න ඒව ඉම්පෝටන්ට්. හැබැයි අනිවාර්යයෙන්ම සත්‍ය රකින්න එක ඉස්සරහට හොයා හදාගෙන හිතාගෙන යන්න ඕනේ. කොහොමද මමත් කිව්වානේ පින්වතුනි. මට නම් මේ ගමනේ යන්න බෑ මොනවත් හංගගෙන. ඇත්තටම සුවාන් වෙලා කියලා කියන්න අපිට කාටවත් කියන්න බෑ මාර්ගඵල ගැන. හැබැයි සුවාන් වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණයක් තමයි. අර එනවා මේ රතන සූත්‍රේ. ඒ කියන්නේ යට හංගන් ඉන්න බෑ කරවන නම් මොකක් හරි දෙයක්. ඒක මේ ඒක හරි වටිනවා ඒක හිතනකොට. ඒක ක්වොලිටි එකක් කියලා එනවා මේ ස්වාමී මනාදී ඵල ලැබිච්ච කෙනෙකුට. ඒක පොල් වෙනවා. ඒක තමයි අඩිතාලම කැඩීගෙන යනවා ඉදිරියට දියුණු වෙන්න බ්ලොක් එකක් වෙනවා. ඒක ඇති හැටි කාවෙම දාපු ඒවා ටිකක් තියෙන්නේ. දැන් මේක මං කරේ පොඩි ආදර්ශයක් පෙන්වන්න. මේක එකපාරටම භාවනාවට බහින්න එපා කියලා කියන්නේ. ඒකෙන් ප්‍රතිඵල එන්නේ නැහැ. ඒකට අර තමයි බුදු ගුණ වැඩෙන මොකක් හරි මං ඉස්සර කියනවා මොහිදිබ්බේකේ සින්දුවක් හරි කමන්නේ කියලා. ඒ කියන්නේ Tamanට බුද්ධාලම්බන පීතියන මොකක් හරි. දැන් සමාහකලට මට මේ ඔය දුක් විඳිනවා කොට දැක්කොතින් කවෝ හරි. ටග් ගාලා අර ඇක්ටිවේට් වෙනවා. ඒ බුදුන්ගේ කරුණාව ගුණය මේ ලෝකෙ මෙහෙම දුක් විඳිනවා නේද? ඒක දැනෙන්න දුක් විඳින කට්ටිය ඇත්තටම ඉන්නකොට ඒතර අපි ඉපදිලා ආවේ ඒකට නේද? ඉතින් ඒකෙන් බුදු කෙනෙක්ගේ මහා ගුණ බලය කොච්චර වඩාගෙන ආවද මේගොල්ලන්ව ගලව ගන්න. මේ බුදු ගුණ විවිධ විදියට ඒක මතක් වෙන පටන් ගන්නවා ඒකෙන්. ඉතින් ඒ වගේ තමන් උපායශීලී වෙන්න ඕනේ කොහොම එකකින්ද ට්‍රිගර් වෙන්නේ මේ එතකොට ඒකෙන් අර බුද්ධාලම්බන ප්‍රීතිය පපුවට දැනෙන විදියට කඳුළු වෙන විදියට තමන්ට ඒක එනකොට අර දොස් ඔක්කොම නැති වෙනවා ප්‍රභාෂර වෙනවා. ඒතර ප්‍රථම ධානය දක්වා එකෙන් යන්න පුළුවන් පින්වතුනි. ඒක අර මෙහෙම පස්සද්ධියෙන් ඉන්නවා කියන්නේ ප්‍රථම ධානය හා සමානයි. ඒකටපත් වුණා වගේ. ප්‍රභාෂරයි මනස. මොකද අද කාලේ අර ඒ වගේ මේ වෝම් අප් එකක් නිතරම අවශ්‍යයි.
එකත් එක්ක තමයි තම මොකද අද එක එක දොස් එනවා වැඩි බාහිරින් ඊට පස්සේ ඒක එහෙම කරන් යනකොට සතර මේ ඊට පස්සේ ඒක ටිකක් කෙරිලා තමයි කෙලින්ම නම් විදර්ශනා කරන මොකක් හරියක් මෙනී කරන එකකට යන්න පුළුවන් සූත්‍රයක් කරන දේශනාවක් පංච උපාදාන ස්කන්ධ වෙන්න පුළුවන් මොනවාද ධාතු මනසිකාරවල වෙන්න පුළුවන් ස්කන්ධ සලායතන වගේ බලන එකක් වෙන්න පුළුවන් ඒව කල්පනා කරන මේ පිටක් ඒව කියවන්න පුරුදු වෙන්න ඕනේ ඒව ඊට පස්සේ සක්මණින් චුට්ටක් ඉතින් ඊට පස්සේ උනම් මෛත්‍රියත් ඒ සම්මා දිට්ඨිය ඇතුව මෛත්‍රිය නැත්තම් නිකම්ම මෛත්‍රිය නුනම තමයි ඔය බ්‍රාහ්මණ ඉෂිවරුත් එහෙම ඒ තල මේක දැන් මෙහෙම වැඩුවම ඒක තව වෙනසක් තියෙනවා ඒ ආර්ය ඥානය ප්‍රඥාව මිනී කරලා තමයි ඒක තමයි නිවන මේකයි නේද කියලා තමයි ඒක පතනවා හැබැයි පින්වතුනි මේ මෛත්‍රිය වඩනකොට ධානයකට උනත් එනකොට අපේ ගාව ඒ වෙලාවේ හිතේ ලෝභය තියනවද නෑ ද්වේෂය තියනවද මෝහය තියනවද ලෝභය නෑ ද්වේෂය නෑ මෝහය මෝහය තියනවා පින්වතුනි ඒ කියන්නේ මෙහෙම දැන් අපි මනෝ සංඛාරයක්නේ ඒක මෙහෙම නිර්මාණය කරනවානේ සත්‍යෝ කියලා ඇත සත්‍යෝ කියලා එහෙම දිනවද නිත්‍ය වශයෙන් දෙයක් නෑ ඉතින් අන්නේ කල්පනාව ගන්න ඕනේ අවබෝධය ඒතර ඒක කරනකොට දන්නවා ඒතර ඒක ඒක ඒව මනෝ සංකාරයක් මනෝ සංකාරයකද විපාක හයි තියෙනවායි ඒ විඥාණයට හේතු පුරන විඥාණයකට හරි ඒ කල්පනාවෙන් ඉන්නකොටත් අර මෝහය ඔන්න තමන්ගේ හිතේ දුර මේක වඩන්නේ මේ කරුණට හැබැයි මේකේ මෙහෙම දෙයක් තියෙනවා කියන අවබෝධයෙන් ඉතින් අනේක වටිනවා ඉතින් ලෝභ දෝෂ ඒ වෙලාවේ නැහැ මෝහය ඒ වෙලාවේ තියෙනවා ඉතින් සත්‍යෝ කියලා නැහැ ඇත්තටම සත්‍යෝ කියලා ගන්න එහෙම නිත්‍ය වශයෙන් තියෙන කොටසක් නැහැ ඒක මෙහෙම ඒ අපි මේ එහෙම හොයන්න පුළුවන් නම් බුදුරෙක් එහෙම නිවනක් මතු කළ දෙන්නේ නැහැ ඒතර ගොඩක් විට ඔය මම කියන අදහස එන්නේ කොහමද? තෘෂ්ණාවෙන් පින්වදිනේ. තෘෂ්ණාවයි අවිද්‍ය 80යි මිශ්‍ර වෙලා තමයි මම කියන අයිඩියා එක එන්නේ. දැන් මම මේ ඔක්කොම කිව්වොත් මට ආයෙ තව ප්‍රෝග්‍රෑම් එකක් තියන්න වෙන්නේ නැහැ. කමක් නැහැ ඉතින් මම එන විදිහට මුණ පාන්න. මට දැන් ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මාත්තුර පස්සේ කතා කරන්නම් කියලා. ඒක ප්‍රශ්නයක් නෑ මාත්තුර. මාර්සෙල්ලමට කිව්වේ. ප්‍රශ්නයක් වෙලා නම් මේලාට මට පණ නෑ වගේ මෙහෙම වෙලා දැන්. ඉතින් මම දැන් මම හැදෙන හැටිත් කියන්න පටන් ගන්නවා. ඉතින් පොඩ්ඩක් දැන් පොඩ්ඩක් බලන්න තමන්ගේ කකුල මෙහෙම කකුලේ හිරි වැටිච්ච වෙලාවක දැන් තණ්හාව ඇති වෙන්නේ ෆීලිංග්ස් වලට. ෆීලිං එකයි ෆීලිං එක 80න් කල්පනාවෙන් ඉන්නකොට තමයි මම කියන අයිඩියා කියන්නේ. දැන් කෑම වුණත් අතර වෙනකොට ඒ රහ ගන්නකොට ඒ මත් වෙලා එතන දැනෙනවා මම විඳින්නේ කියලා ඒ ෆීලිං එකත් එක්ක මම කියන අයිඩියා එක ඩෙන්ටිෆයි වෙනවා. එතකොට මේ කකුල දැන් හිරි වැටිච්ච වෙලාවක බලන්න ඇස් වලින් ඒ කකුල දැක්කේ නැත්තම් Tamanට එතන කකුලක් තියෙනවද කියලා හැඟීමක් එනවද නෑ කවරෙක් මස් කැලක් කපාගෙන ගියත් ප්‍රශ්නයක් තියෙනවද ඒ වෙලාවට කියන්නේ නිර්වින්දනය කළා කියලා කියමුකෝ එතකොට බලන්න ඒක අර ෆීලිං එකයි ෆීලිං එක Tamanට ෆීල් වෙනකොට තමයි අර අයි අයිඩියා එක එන්නේ ෆීලිං එකයි 80යි ඒ කියන්නේ අවිද්‍යාව තැරවිලා ඒක ඒක ඔය සූත්‍රයේ බුදුහන්සේක විස්තර කරන හැබැයි අපිකට ප්‍රායෝගික අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි සමාධියකට ධානයකටපත් වෙනකොට තමන් ඒ ෆීලිං එක උපාදාන වෙනකොට මොකක්ද එන්නේ? එතන මම කියලා හිතනවා. මේ ඇඟ මම නෙමේ. ධානය ගොඩක් විට ඇඟ අතරුණාම එන දෙයක්. පංච උප මේ පංච උපාදානස් මේ කියන්නේ මේ මොනවාද මොකද ඒ කියන්නේ? මේ පංච ඉන්ද්‍රියන් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එක ගොඩක් අතහැරිලා ගියාම තමයි ධ්‍යානෙ එන්නේ. ඒවට ආසාව නැති වෙච්ච වෙලාවක තමයි ප්‍රථම ධ්‍යානෙ එන්නේ. ඔය පීති සුඛ එන්නේ. ඉතින් මේ පීති සුඛ එන වෙලාවට ඒක තමන් එහෙම ඒක අත්දකිනකොට දැන් මේක අතහැරලා ඒක මම කියලා හිතේ ඒක භුක්ති විඳිනකොට රස විඳිනවනම් අසවිනේට අර මෙහෙම කොටස් වලින් ආපු හැටි සීලේ වැඩ පින්ද නේද මේක ආවේ කියලා ඒ කල්පනා ශක්තිය නැති වුණොතින් අර විඳින ස්වභාවය ආවොතින් අර මම කියන අයිඩියා එක එනවා විඳීමත් එක්ක දැන් මේක බලන එක තිබ්බොතින් විඳින්න නැතුව එතකොට Tamanට එතනදී මේ අනත්ත් සංඥාව ඇත්තට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා එතන පහළ වෙන්න ඉඩ තියෙනවා විශේෂම ওই වගේ සමාධි අවස්ථාවකදී පහළ වුණොත්
ගොඩක් විට හොඳට මේක පහළ වෙනවා ඒකින්ද නියම මාර්ගඵලයක් ලැබෙන්න ඉඩ තියෙනවා ඉතින් මේවා ගොඩාක් තියරි එකට වගේ කියන්නේ මොකද දැන් මේක දවස් ගණනාවක් මහනෙලා වගේ විවේකීව මොහොම ඉන්න අවස්ථාවක් එන්නේ නැහැ අපි අනාගතේදී ලැබෙයි මේවා කියවෙන්නෙත් මට හිතෙනවා මේ පිංගතුන්ලා මේවා කරලත් ඇති පෙර භවයේ ඉස්සරහට කරන්නත් කාලේ එන්න ඕනේ දැන් හිතනවනේ දැන් ස්වාමී වහන්සේට මෙහෙම තියෙනවා මම එදා ගිය පාරනම් කිව්වා ඒ වෙච්ච දේ මම අර තාපස ස්වාමී වහන්සේ කෙනෙක් හම්බෙච්ච හැටි ඒකේ කොටසක් වයියේ හැබැයි ඒ ස්වාමී වහන්සේ හරිම ධෛර්යයක් වගේ තිබ්බා මට ඒ කියන්නේ ගිහි කාලේ උන්වහන්සේ උත්තර දුන්න ඒ ගස් යට එහෙම හිටියා හරි උග්‍ර විදියට භාවනා කරගෙන හිටියා ඉතින් ස්වාමී වහන්සේ දවසක් අර කිරිවෙහෙරයි මේ දේවාලයේ කතරගමයි අතර මගේ ප්‍රශ්නයකට උත්තර දීලා ස්වාමී වහන්සේ වඩිනවා වඩිනකොට අර දෙපැත්තේ මල් විකුණනවනේ ඒතර මැදින් ස්වාමී වහන්සේ වඩිනවා පුදුම ඒ කියන්නේ කමටහන තියාගෙන මේ කිසි පැත්තකට බලන්නේ නැතුව යෝගීශ්වරව වඩිනවා ඉතින් මම බැලුවා මේක සම්පූර්ණ මේ ගමන ප්‍රතිවිරුද්ධ ගමනක් මේ ලෝකෙ මෙහෙ යනකොට තමන් මෙහෙ යනවා ඉතින් මේක මම බැලුවා මේක නම් මට හීනින්වත් හිතන්න බෑ මේ වගේ ගමනක් මේක පිස්සු යන ගමනක් හැබැයි හරිම ඉන්ස්පයරින් දැක්කම හරි ශක්තියක් ඒ ස්වාමීන් වහන්සේම කරනවා පස්සේ අවුරුද්දක් ගියා මමත් වඩිනවා ඉතින් පින්වතුනි අර ඔය ඔක්කොම අපිට පේන්නේ අපිටත් කරන්න පුළුවන් දේවල් ඉතින් කවුරු හරි කට්ටියක් මෙහෙම කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගෙන ගියොත් ඒ ඊගාව ස්පර්ශය වෙන හැමෝටම මේක කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන මේකයි කියන්නේ සාමාන්‍යයෙන් සතර වර්ගයාම ගොඩෙනවා කියලා මාර්ගයේ ඵල ලැබුණාම ඒ කියන්නේ මෙහෙම පේන අය නෙමෙයි ඉස්සරහා මැරිලා ගිය අයත් 7 generations සත්මුතු පරම්පරාව ගොඩෙනවා ඒ මහනුවෙච්ච ඵලියටම නෙමෙයි මාර්ගයේ වඩාගෙන මාර්ගඵලයකට එන පැත්තක් වීර්ය කරන භික්ෂුවක් හිටියොත් භික්ෂුවකරි උපාස උපාසක පිරිසක් දැන් අපි අන්තිමටම මේක කරමු නේද? නන්න වෙලා වෙනවා. පහට විතර ගෙවල් වලට ගිහිල්ලා ඉතුරු ටික කවුරු සිල් සමාදන් වුණාද? කොහොමද අදිෂ්ඨාන කරාද? අට සිල් හරි දස සිල් හරි. හොඳයි. හරි. ඉතින් 12න් පස්සේ වළඳන්නේ නැහැ කියලා මෙයා වුණා නම් පුළුවන් නම් අද මේවා සිප් කරගෙන එළි වෙනකල් ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඊට පස්සේ අනාගතයේදීත් ඒක කරන්න පුළුවන් නම් අර බෝධිසත්වයන් වහන්සේ දවස් භාගයක් අර මහන්සිලා වැඩ කළා ඒ අපත් උන ඒ ආත්මෙදී. එච්චර මොකක් හරි බර වැඩක් යෙදින්නලා තියෙන්නේ. එතකොට දවස් භාගයේත් කොහොම හරි සිල් ගත්තා. ඒ හැබැයි දාහනේ ගන්න බැරි වුණා. ඒ සිල් පදේ කැඩෙනවා හින්දා එහෙමම අපත් උන. ඉතින් අපත් වෙනකොට දේවලෝකේ ඒ දවස් භාගයක ගත්ත සිල් වලින් ඉතින් ඒක හරි වටිනවා දවස් අදුගනේ පොයේ 4ට නැත්නම් ළඟ නිවාඩුවකට හරි සිල් ඇඳුම් අඳින්න ඕනේ නැහැ යන්න තින් තැන්වලදී ඒ ශික්ෂාපද සමාදන් වෙලා ඒ සටිස්ෆැක්ෂන් එක ඒක ගන්න පුළුවන් නම් වටිනවා ඉතින් මොන හරි ලෑස්ති වෙන්න පුළුවන් ඒ කියන්නේ විකල්පයක් මං කිව්වේ අර මොනවද ඒකට කියන්නේ දියුල්නේ මේ අලිකට peer වගේ ලික්විඩයිස් කරලා එහෙම මේ හැන්දෑවට එතකොට ඒක ආහාරයක් වගේ තව lemon orange juice හරි මොන හරි එහෙම එතකොට අර දියාරුවටනේ වළඳන්නේ. ඒතරත් ශික්ෂාපදෙත් රැකෙනවා. තමන්ගේ හිතට ඒක ලොකු වස්තුවක් වෙනවා අනාගතයේම ඉන්න කාලෙදී. ඒකත් එක්ක පංචශීල අර ගොඩාක් වැඩ තිනනවා. පංචශීල රැකගෙන අනිත් එක පරිස්සම් වෙන්න ආශ්‍රය කරන කට්ටිය දැන් ඒවා හිතන්න එපා. තමන් ශක්තිමත්. ඒවට මෙයා වුණාම නෑ. තක පාටම තමන්ව මඩට ඇදගෙන යන්න ඉඩ තියෙනවා. ඒ පුද්ගලයන් පරිස්සම් වෙන්න ඕනේ. සත්පුරුෂ සේවනයේ ඒ කමියුනිටීස් ඒගොල්ලන් හිතරිද්දවන්නේත් නැහැ හැබැයි මීට ටැක්ෆුලි ටැක් ඈත් වෙලා අයින් වෙලා ඉන්න ඕනේ. මේ ටික තිබ්බම ඇති මේ වගේ කතෙන් වලට ඇවිල්ලා මෙහෙම නිතරම ටච් එකිනකොට තමන් ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙනවා විතර නෙමෙයි ලකෝ දෙයක් ලබාගෙනත් ලංකාවටත් වඩා යන්න ඉඩ තියෙනවා. මොකද මෙහෙදි තමන්ගේ යම් පිනකුයි ලකෝ තම් පිනක් වැඩ කරනවා නැත්තේනේ. අමාරුකම් අපහසුකම් තිබ්බට ඒක දින් නැති තැනක් නැහැ. හැබැයි මේ මේ අමුතු දෙයක් මතුවෙන්න ඉඩ තියෙනවා විශේෂයෙන් මේ මාසවල මේ අවුරුද්දවල මේ කාලේ පොඩි ස්ටිම් එක දාගෙන දෙයක් කරන්න පුළුවන් කාලයක් තව මාස දෙක තුනකින් උත් මේ වලින් පස්සේ
චුට්ටක් ඔක ඉතින් ඉෂුවරුන්ගේ කොටසක් මේක. ඉතින් මේකට ධෛර්යයක් එන්න චුට්ටක් කොහොම අපි යමු. ඉතින් ඒක සත්‍යයට ගන්න මෙතෙක් කල් වෙච්ච යම් දේවල් දුක් පීඩා කරදර ඒවා හිතන්න ඒවා තමන් සුද්ධ කරන්න පොලිෂ් කරන්න ඇති වෙච්ච යම් ආශිර්වාද හැබැයි ඉදිරියට සිල් රැකගෙන පවුන් වඩාගෙන තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරන්න තියෙන උත්තම කාලයක්. ඒකට යම් ශක්තියක් පෙරම් පුරපු බලවේග ටිකක් අනිවාර්යෙන්ම මේ අයට උපකාරයට මේ අයගෙත් පෙර ආත්මලේ කරපු ඒ දේවල් මතුවෙලා එන වකවානුවක් එන්න ඕනේ. ඒ හැම දෙයකටම පරිස්සම් වෙන්න ඕනේ. සීලය තියාගෙන සත්පුරුෂයන් වගේ අරගෙන මොන හරි වුණත් ප්‍රශ්නයක් මොන හරි දන්නේ නැද්ද ඒවා ඔළුවට ගන්න අර කැපින්වතුනි. ඒ කියන්නේ යම් දෙයක් ඒක අපි ඔළුවට ගත්තොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක එතන අතරලා ඒක අයින් කරගෙන එහෙමම යන්න පුරුදු වුණොත් ඒක ප්‍රමං කිව්වේ එහෙනම් බලන්න ඒක අපි හිතන විදිය අඟුලිමාල මහරහතන් වහන්සේ මිනී මරලා 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 යා ඒ ගැන හිතුවනම් කොහමද? යට ගොඩක් හිතන්න ඕනේ නේ ඒ ගැන. ඒ කරපු ටිකම ඇති නිකන් මේ ෂොක් එකේ. එතකොට කොහමද? යා එහෙම ඔච්චර කරලා 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 හම්බුණ සත්පුරුෂයෙක් අවස්ථාව හම්බුණා. මොනවාද භවයේම නවතින්න දෙයක් සිද්ධ වුණා. නිකන් නෙමෙයි අපායට යනවා නෙමෙයි අපායට යනවා පලාතේවත් වෙන්නේ නැහැ. හැබැයි මොනවාද අර ගල් පිණ්ඩපාතේ කල්ලෙනකොට ගල් විසික් කරනකොට ඒව තුවාල ඇති වෙලා ඒව ගෙවුනේ. චූටියෙන් ගෙවුණ මොකද්ද රහත්ඵලය? රහත්ඵලය කියන්නේ මොකද්ද? අපි අර සක්මන් කරනකොට අද මෙනී කරේ මතකද පින්වතුනි? සක්මන් කරනකොට අපි මෙනී කරේ ඔන්න ඔය ඒ தත්ත්වෙටපත් වෙන්න කල්පනා කරන්න ඕන දේවල්. එදා බුදුහාඳුර ජීවමානව ශ්‍රී දේහෙන් එක කිව්වා. අද අපිට පාලියෙන් චුට්ටක් අරන් ඒක තර්ත්‍ය අරගෙන ඔහම කරන්න ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ අපේ කඹේ පින්වතුනි. ඔය කඹේ අපිට ඕක ගැලවෙන්න තියෙන චාන්ස් එකක් ඕන පවකින් ඕන කරපු වැරදි වැඩකින් මේ තෙක් කාලයක් මතක තියාගන්න. ඒක එතකොට බලන්න තවව මොකද ඊ මං කී කීට හාවද මොකද අර ස්වාමිවංශ කෙනෙක් වරි වුණා මේ මේකට ඇලිලා හිටියා මේ චීවරේට පොඩි දෙයක්. ඒ පොඩි දෙයකින් අපහගත වුණා. එතකොට අපි හිතන එක ඒ වැරදියට අපි චූටි තමයි චූටි වැරදි කළා වුණත් ගොඩක් ඒ ආයි වැරදි රිපීට් කරන්න නරකයි. වැරද්ද ගැන ගොඩක් දුක් වෙන්නත් නරකයි. ඒක සිදුවීමක් ඉවරයි එච්චරයි. ඊට පස්සේ මම මෙහෙම යන්න පුළුවන් කියලා ඒ අවබෝධය තියෙන්න ඕනේ. ටක්කල හදාගෙන ඉස්සරහට මේ කීපයක තේරෙන්න නේද පින්වතුනි? මේක මේ තමන්ට අදාළ වෙනවද? නැත්නම් ප්‍රැක්ටිකල් නැද්ද? මට නම් ප්‍රැක්ටිකල් වුණා. ඊයේ පෙරදා මට යම් යම් දේවල් එහෙම වුණා මේක ටක්කල ඉතින් කොහොමද ඉතින් ඒක මං හදාගත්තේ ඒවා තමයි. ඉතින් ඔක ඇත්ත හරියට හිතන්න ඕනේ මේවා කරන්න ඕනේ. මොකද මායාව වටන්න බලනවා තමන් එතනින්. තමන්ට ධර්මයට තියෙන ආදරයෙන් අල්ල ගන්න බලනවා. ඒ ප්‍රතිපදාවට තියෙන ආදරයෙන් ඒක අල්ල ගන්න බලනවා. ඒකෙන් කොහෙන් හරි රිංගල වටන්න දාන්න බලනවා හිත. ඉතින් හොඳ වෙලාවට ඒ අස්සේ සත්පුරුෂයන් කොහෙන් හරි ඇවිල්ලා මටත් යම් සපෝට් එකක් දීලා ඒ ගමන යන්න තේම තමයි ටිකක් ෂෙයා කරේ. මා වායයි හම්බෙන්න අවශ්‍ය නේ කමන්නේ බලම මම හිතන එකපාරක් ජීවිතේට හම්බුනම ඇති කියලා වැඩි ඔච්චරම නතර හම්බෙන්නේ නේද? හැබැයි ඉතින් දැන් මම එඩියට ආපු එක එහෙම නේ සකස් වෙන්නේ සාමාන්‍යයෙන් මට ආසේ දවස් 14ක වගේ එහෙම ඉතින් මෙහෙම එකක් අවස්ථාවක් හම්බුනොත් කවදේ රාත්‍රී කාලේ. හැබැයි එහෙම ක්‍රමයක් නැහැ නේද? රාත්‍රියක් වගේ කොයි හරි සම්පූර්ණයෙන්ම නිදිවරාගෙන කරන මේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඉතින් මේ පින්වතුන්ලා නම් මං හිතනවා ඕන දෙයකට කරන්න පුළුවන්. ඒ කියන්නේ එච්චර ෆුල් ෆිට් මේකක් වෙලා තියෙනවා මෙහි ඇවිල්ලා. ඒ කියන්නේ මම හිතන දවල් රෑ වැඩ රස්සාවල් කළාද දන්නේ නැහැ. මේක ලොකු ක්වලිටි එකක්. හරි වටන මම ලංකාවේ එක දකින්න අඩුයි කට්ටියගේ. ලංකාවට ඒ ෆිට් එක මදි. මේ ඇවිල්ලා තියෙන හොඳ ක්‍රීම් එකක්. අපි මෙහෙම ඇත්තටම කරොත් කරන්න බැරි දෙයක් නැහැ. අපේ ලංකාවේ මහා මේ නැගිටින්න තියෙනවා. ඒක මං කියුවේ දැන් අපි මං නැතර අපි මෙහෙට ආව මයිනොරිටි එකක් වෙනවනේ. ඒකෙන් අලෝ දිනවා. දැන් දෙමළ කට්ටිය අවදි වීම තියෙනවනේ. ඒගොල්ලන් තමයි ඉස්සර ගොඩක් এডুকেට් උනේ ලංකාවේ. ඒත් පොසිෂන්ස් ගත්තේ මං ආරංචි විදියට. ඒකෙන් තමයි අර ඔය ප්‍රශ්න ඇති වුණේ. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයා ඇවිල්ලා අර ඒ විදියට මේවා දැම්මේ. ඉතින්
කොහොමද දැන් අපිත් දැන් ඒ තත්ත්වයට එනවනේ මෙහෙම. ඒතකොට ලොකු අර අවදිවීමක් වෙනවා. ඉතින් මමත් දැන් ලංකාවේම හිටියා නම් හරියන්නේ නැහැ. සවුත් ලෙසෝතෝ ගියාම අර ඒ තත්ත්වෙ මටත් ආවා. මම තමයි බන්ති මැදෙන ලංකාවේ එකම එක්කෙනා. ඉස්කෝලේ දෙන්නෙක් හිටියා අපි ලංකාවේ. ඒ හයි ස්කූල් එකේ. ඉතින් ඒකෙන් ගොඩක් දේවල් අවදි වුණා. හරි හරි. මම දැනම සවුත් අප්‍රිකා ඉන්නකොට ඒක තිබ්බ අපතයි දහලා ඇති නේද? ඒ කාලේ තිබ්බා මේ සුදු අය වෙනම කළු අය වෙනම එහෙම අර මේ අපතයි. හැබැයි අපි ලෙසෝතෝ වල ඒක නැහැ. ඒක අපි මිශ්‍ර වෙ හිටියේ. හැබැයි කලබල වෙන්න එපා. අද අවුවේ පිච්චුණාට තව ටිකක් කළු වෙන්න ඇති. හැබැයි පිංගුතුනි ඒකට අප්සෙට් වෙන්න ඇති හිටියාම අප්සෙට් වෙන එක තමයි ලොකුම පිච්චීම. තමන් ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සුන් ඒවා වඩලා මේවා කළා පුත්තම කර්තියක්. ඇත්තටම මේගොල්ලන් සාමාන්‍යයෙන් බැලුවම වෙන අයත් එක බැලුවම වෙනස් සෑහෙන. ඒගොල්ලන්ගේ තියෙන අමුතු මේ ස්පිරිට් එකක්. ඒ ස්පිරිට් එක මතු කරගන්න ඕනේ. ඒක අපේ උත්තර අපිට දෙන්න දෙයක් තියෙනවා මේ ලෝකෙට. ඒක මං කිය එකම දේ තමයි බුද්ධ ශාසනේ. මේ බුද්ධ ධර්මයේ කරුණාවේ ශක්තිය, අතරිමේ ශක්තිය, සත්‍යයේ ශක්තිය, එවැගේම ප්‍රඥාවේ ශක්තිය. මේ ටික අපි මතු කරගත්තොත් කොහේ කොහේ යන යන තැනකුණත් ඒක ඉස්මතු වෙලා පේවි. ඉස්මතු වෙලා පේවි. දවසක් වාහනේ පාක් කරලා තියෙනකොට මං ගිහ කාලේ ඉතින් මේවා ප්‍රැක්ටිස් වෙවි ඉන්න. එක ලේඩි කෙනෙක් ආව වැල්ලවත්තේ. එකපාරටම ආවේ බැනගෙන. Please remove the vehicle from here. මොකද්ද මොකද්ද මේ මේ එයාගේ බෝඩ් එකකුත් තියෙනවා එතන. Don't park. Beware of dogs. කද තින් අපේ තාත්තට පාක් කළ ගියා. මං ඒ කාලේ වාහනේ එලවන්නෙත් නෑ. මං ඉස්සරහ සීට් එකේ ඉඳන් හිටියා. මම්මද කොහෙද පිටිපස්සෙ හිටියා. මෙහෙම කඩාගෙන එකපාරට මාවේ මොනවද අයින් කරන්න කිව්වෙත් නෑ. Quickly move the vehicle around my mom banana. මං කෝ මං ඉතක බලන්න කෝ. Sorry auntie, when my I don't know how to drive, when my father comes I will tell him. එයා එහෙම බැනලා එහෙම බබ කරගෙන එහෙම ගියා. ගිහිල්ලා ආය ආවා. කොහමද normally people scold at me but you didn't කියලා කිව්වා. It's okay son, you can අන්න ඕක කරගන්න ඕනේ පින්වද. තේරෙන්න නේද? ඕක කරගන්න ඕනේ පින්වතනි. ඔය challenge එක ගන්න. ඔය challenge එක ගන්න. ඔය power එක ගන්න. නිකන් මේ තමන් එක deflate කරන්න. තමන් ලෝකේ රාගය ద్వේෂයෙන් නැති කෙනෙක් කරගන්න. ඒක මහා විශ්මයක් බලයක් වෙනවා, ආදර්ශයක් වෙනවා, කැඩපතක් වෙනවා, මිනිසුන්ට ගැළවීමක් වෙනවා පින්වතුනි. ඒගොල්ලන්ට අනින්ද කරන්න නෙමෙයි, ඒගොල්ලන්ටත් අයියෝ මේක වදයක්. කේන්තියන් එක රාගය. ගැළවෙන්න ක්‍රමයක් නැහැ. ගැළවෙන කෙනෙක් පෙන්නන්න කෙනෙක් නෑ. ඒක කරගන්න ඕනේ. පප්පා මගේ හස්බන්ඩ්ස්ලත් එක්ක, වයිෆ්ස්ලත් එක්ක, එතකොට ළමයිත් එක්ක. ඒක ඒගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවනේ පොඩ පොඩ. ඒ අපි බලාපොරොත්තු වුණොත් ඒවා අපි ඝනත්වෙන් ගත්තොතින් දැන් ඔය කතා කරපු දේවල් මේ රූප වේදනා සංඥාවක් මේක මෙතනින් ගියා ඉවරයි. ඒවා තමන්ට කල්පනාවේ හොඳට ඒවා මතක් කළා තමයි එහෙම ඒක අතහැරලා හැම ඉන්න පුළුවන්. මෙහෙම වුණොත් මම මේක රෙඩි කියලා ඉන්නත් පුළුවන්. දැන් මෙයා මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. මගේ මහත්ය වෙනස් වෙන්න පුළුවන්. ඒවා අනත්ත ස්වභාවයයි. එක පාටම දැන් අර මහත්යට විශ්වාස කරන්න බැරි කොහොමද මේ වුනේ මේ මගේ නංගි ළඟමින් එක්කෙනා මෙහෙම එයාට තේරෙන්නේ අහිංසකයි. හැබැයි මං කෝ මහත්තයෝ මේක හේතුව, ඒ කියන්නේ මේකට තියෙන හේතුවක්. ඒ අහේතුකව නෙමෙයි. ඒ කරපු කර්ම විපාක තේරෙනවනම් දැන් පොඩ්ඩක් මගේ අම්මා, මගේ මෞතුමිය මේට අම්මා මොන්ටසෝරි එකක් පටන් ගත්තා. දැන් මොකද එහෙ යනකොට සල්ලි හම්බ කරන්නේ බලන්න බෑ පිටර දැම්මම තාත්තලායි ඔක්කොම බලන්නේ හැමෝම රස්සාවලට දාන්න. හරිද? ඉතින් අම්මගේ තියෙන තාත්තා තමයි බිස්නස් මයින්ඩ්. ඒ කියන්නේ අම්මනේ අනේ අම්ම පෙරම් පුරණ කෙනෙක්. ඒ අම්මගේ ශක්තිය තමයි මම මේ ගමන යන්නේ ඇත්තම කියනවා. තාත්තත් එහෙම තමයි. හැබැයි ආ ප්‍රැක්ටිකලිටි නැත්තම් අද අපි එහෙම අධ්‍යාපනයක්වත් ලබන්නේ නැහැ. කොහොම හරි අම්මා මොන්ටසෝරියක් එක යපා මෙයා කරන්. ඒ තාත්තා උදව් වුණා. එකයි දෙකයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒක සැහැණ දියුණුණා. 40 50 60 දෙකක් වුණා මොන්ටසෝරි හොමම ගියා. අම්මා මහන්සිලා වැඩ කරනවා. ඉතින් එහෙම වුණාන් පස්සේදී අර ටිකක් අපි ලංකාවේම කට්ටිය. දන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක මොකක් කරි ඊර්ෂ්‍යාව කියන එක මේ මොන්ටසෝරි තිබ්බ කට්ටියක් එක එක තර්ජන ආවා. ඒ කියන්නේ අපේ තාත්තත්
අනිත් පැත්තට මම පොඩි කාලේ ගහන ජීන්ස් ආවේ තාත්තගෙන් වෙන්න ඇති. ඒ කියන්නේ ඉතින් මේ මොකද්ද තාත්තගේ ඉතින් තාත්තර එකට එකක් දැන් ටෙලිෆෝන් වලින් කවුරු හරි මොනවා හරි ඔත්තු කියන්න හරි මොනවා හරි නිකන් ඉන්සල්ට් කරන්න ටෙලිෆෝන් කෝල් එනකොට තාත්තා අනිත් පැත්තට මම හිතන නරක වචන වලින් උත් බැන්න තියෙනවා. ඉතින් තාත්තර බයයි ඉතින් තාත්තා ඉස්සර පොඩි ඇවිලුකුත් එක්ක ඉතින් නිකන් මේ නේවි එකේ වගේ කොහොම හරි දැන් මෙහෙම වුණා අම්මට. අම්මා අහිංසක කෙනෙක්. අම්ම කිසි වැරද්දක් කරන කෙනෙක් නෙමෙයි හීනෙකවත් නැතර මෛත්‍රිය මම අම්මගෙන් ඉගෙන ගත්තේ පොඩි කාලේ මම දැක්කා යාගේ යෝගි මේකක් තිබ්බා පොඩි කාලේ මට ටිකක් ලැජ්ජයි මං හිතුනේ මේ ගෑනු කට්ටිය කරන එකක් මේක කියලා මෛත්‍රී භාවනාව ඇත්තටම ඒකයි මම අර දඟ ගතියට ආවේ මේ මේ ගෑනු කට්ටිය මේ මේ සූපත්ත්වා එහෙම එහෙම ඉතින් පොඩි කාලේ මට එහෙමයි තේරුනේ හැබැයි අම්මගෙන් ඒක මට වැදුනා මං හිතන්නේ ඒ ඇඳ මිට්ට මේ මට අද වගේ මැවිලා පේනවා යා එහෙම මෛත්‍රිය පතුරන හැටි මට හිතනකොට පින්වතුනි අමුතු මේකක් එනවා ඇත්තටම මට නෙමෙයි වඳින්න ඕනේ උත්තමියට ඒ උත්තමියවයි කෙනෙක් එහෙම හිටිය නැත්තම් අද මෙහෙම මට මේක මෙහෙම කරගෙන ඉන්න බැරි වෙනවා ඔයගලන්ටත් පොඩ්ඩක් හරි එක බිඳක් කොහොමද මේ අමුතු අද්භූතයක් නියම මෛත්‍රියක තියෙන අද්භූත භාවයක් පින්වතුනි ඒකට මොනවත් නවත්තන්න බෑ ඒක බලයක් තියෙනවා විශාල බලයක් තියෙනවා කොහොමනත් එදා ඉතින් එයාට මේ ප්‍රශ්න ආවා එතකොට හරි ඉන්ට්‍රෙස්ටිං කියන්නේ අපි අර මම දැන් ආයි ඉන්දියාවේ ගිය ගමනකට එනවා ඒ ඉෂිවරුන්ගේ මුණ ගැති සම්බන්ධ වීමක් වෙච්ච වෙලාවකදී උිට පෙර මෞතුමියට මේ වගේ නිග්‍රහ එනවා කියලා ඒගොල්ලන් මං ඒ කියන්නේ මේ වගේ මේ මොකද ඒ කියන්නේ ඉන්සල්ට්ස් මොකද හේතුව ඒගොල්ලන් එක කියනවා හරි ඉන්ට්‍රෙස්ටිං පෙර භවයේදී බුද්ධ ගායාවේදී මෞතුමිය ඉන්න ආත්මයකදී මේ මොකද ඒ සේන්ට්ස්ලට ඒ ඉන්න ශ්‍රමණයන් මහත්ලට හරි ඒගොල්ලන්ට දන්නේම නැතුව විහිළුවට හරි ක්‍රිටිසයිස් හරි මේවා කළා තියෙනවා ඒකේ විපාක වලට ඉතින් අපි දන්නේ නැතුව මොනවද ඔක්කොටම හේතු තියෙනවා පින්වත්නි ඒක දැනගත්තම තේරෙනවා මේක මොකද හිතන්න බෑ මේ වගේ කෙනෙකුට කොහොමද මේ මොකද යා කාටවත් හීනින්වත් එහෙම කරන නේචර් එකක් නෑ ඉතින් දැන් අපිට හැම අතින්ම මොන හරි අපිට ඒක දන්නවනම් මොකද්ද ඒක හේතු තියෙනවා ඉතින් ඒක අපි හොඳින් සතුටින් බාරනම් ආයි ඒකට රියැක්ට් වෙන්න යන්නේ නෑ රියැක්ට් වෙන්න යන්නේ නැති වෙන්න අර ධර්ම කරුණු පාවිච්චි කරනවා මෙහෙම කර්මය ගැන මෙනී කරනවා ඉතින් ඕකට හරි වටනවා එඩ්ගාඩ් කේසි මිනි මෙන්ෂන්ස් මං ඉතින් ඊයේ මං කියන්න ඇති ඒ පොතත් වෙලා තිබ්බොත් ගන්න පුළුවන් නම් ඒක බහුමන්දිර කියලා ලංකාවේ ඒක පරිවර්තනය කරලා තියෙනවා බහුමන්දිර මං හිතන්නේ බෙල්ලන්විල මං හිතන්නේ ඥානීමල සර්වන්ස් හරි ඒ බෑග්‍රවුන්ඩ් නොලෙජ් උත් හරි වටිනවා ඒවා අපිට ඒතර ඕන එකක් ලේසියෙන් දරාගෙන එක්සෙප්ට් කරලා බණ භාවනාවක යෙදෙන්න ලේසි නැත්නම් ඇයි මට මෙන්නේ කියලා තමන්ට ද්වේෂයක් ඇති වෙනවා ඇයි මෙයා මට කරන්නේ ඒවා ඔක්කොම බ්ලොක් කරනවා අපේ මාර්ගයේ ඔව් මෞතුමිය මතක් කරලා හයියක් එනවා මට. ඒක මහා විශාල ශක්තියක්. මම කියන්නේ මේම වඩිනවා කියලා පණිඩේ ආරියමත් කිව්වා. ඒක මගේත් බලාපොරොත්තු වහන්සේ අනිත් අයට මේ පිට වෙන එක. ඒක මගේ මං කව මගේත් හැබැයි එහම හැමෝම ඒක අධ්‍යාපනයත් වැඩිය නැ පාඩම් කරන්න බෑ මනි මෞතුමියට. ඒ කියන්නේ අනිත් පවුලේ අය ඔක්කොම හරි දක්ෂයි මේකයි. මෙයා හැබැයි දෙමාපියොත් එයාගේ 100ත් අපේ 100ත් එයාවා නිකම්ම තියන්න කියලා. ඒ වගේම මේ කවුදත් මගේ අම්මා මේකප් අරව මේවා මොනවත් පාවිච්චි කරන්නේ. යාට ඒක හිතෙන්නේ නැහැ. ගෑනු කෙනෙක් වගේ නෙමේ යතින්. ඔය දා සමාගට අපි ඉන්දියාවෙම ගියාම අනිත් ආන්ටිලට මං දවසක් උදව් වෙන්න කියලා මං ලොකු ප්‍රශ්නයක වැටුණා ගිහි කාලේ. ඒ කියන්නේ සාරි බලන්න කියලා. ඇත්තට මම ඒක ඉතින් දන්නේ නැහැ මාත් අර තරුණ ළමයෙක් හැටියට අර මේ රෙස්පෙක්ට් එකට මේගොල්ලන් උදව් කරන්න ගියාම මම බැලුවා කොයි විදිහේද මේ සාරියක් ගන්නෙ කියලා. චෙන්නයි වල අර ෂොප් එකෙන් මේ ෂොප් එකට මේ ෂොප් එකෙන් අර ෂොප් එකට. ඊටපස්සේ ඉතින් අනේ අපේ අම්මා පලාතියවත් කියන්නේ අම්මා දැනගෙන වෙන්නේ නැති මෙතන වෙන්නේ නැති. අම්මලක අම්ම කවදාකවත් එහෙම කවුරු අරන් ඇවිල්ලා ඒත් මේ ඇඳුම් අඳුන ඕන ඇඳුමක් අඳීවි. අම්මට නිකන් දුන්න එක කොහේ දන්නේ නැහැ මැච් වෙන්නෙත් නැහැ. ඉතින් සාමාන්‍ය බාහිර කෙනෙක් දකින්නේ මෙයාට පිස්සුද කියලා. ඉතින් දන්න අය දන්නවා. නුවර පැත්තේ ඉන්නේ මේ දවසල තාත්තයි අම්මයි.
ඒගොල්ලන් මට හයියක් වුණා. ඉතින් කවදත් එයාගෙන් නමට නෑ. ඉතින් දිගට මෙයා දැන් මහණෙන් ලං වෙනකොටත් මෙයා කරා මොකද්ද මං මැරෙන්න ඉස්සෙල්ලා මේ සිවුරෙන් දකින්න ඕනේ කියලා එහෙම මට එනවා කියනවා. ඉතින් එයාගේ අමුතුයි. මගේ පළවෙනි ශිෂ්‍යයත් මෞතුමිය. මට කියන්න ඕනේ ඒක සවුත් ඇෆ්‍රිකාවල ලෙසෝතෝවල අර මේ දැන් මම දැන් භාවනා වැඩි මේ අමුතු භාවනාව දැන් දැන් භාවනාවේ මම වැඩි ඉන්නේ. ඒ කියන්නේ ඒ කාලේ අවුරුදු 18 හැබැයි ජීන්ස් නැන් ටී-ෂර්ට් නැන් ඒක ඉතින් සමාජයට ලොකු ප්‍රශ්නයක් මගේ ඥාති කට්ටියට ඒ වගේ මගේ තාත්තට කාමරෙම ඉන්නේ. ඊට පස්සේ මම ඊට මගේ පෞෂත්වයත් වෙනස් වුණා. ඉස්සර දැන් මම කිව්වේ ගහගන්නේම කරේ නැහැ. හැබැයි දඩි වේගවත් ගමන් බිමන් උත් ඔක්කොම ක්‍රිකට් බැට් එක අරන් එහෙට යනවා මෙහෙට යනවා ප්‍රැක්ටිස් කරනවා දොරවල් දඩවන් ගාලා වහනවා ඒ වගේ ටිකක් තියෙන මේක එක පාටම දැන් ස්ලෝ මෝෂන්. ඉතින් ඒ කාලේ මගේ වැඩි දැන් මේටත් වඩා මොකද එදා අලුතෙන් මේ එනර්ජි කාපු ගාම්ම නිකන් දාන එක එදා ඉඳන්ම තමයි මේක මේ හිමීට රස ගන්න නැතුව ඒව ඔක්කොම කරන්න පටන් ගත්තේ. ඉතින් අම්මට තේරුණා අම්ම මේ 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 මගේ මේ මේ කියන්නේ මොකද්ද ස්වාමී වහන්සේ හරි මොකක් හරි එහෙම. ඉතින් අම්ම ඇවිල්ලා අහනවා අම්ම ඒ වෙනකොට ප්‍රැක්ටිස් කර කර ආපු කෙනෙක්. ඉතින් හැබැයි අම්මටත් මගෙන් තමයි ලැබුණේ මේ සූත්‍ර වලින් ඒ කමටහන ගන්න හැටි. යාර එක එක පොත් කියවනවා ඒව කරනවා මේ වගේ රිට්‍රීට්ස් වලට යනවා ඒ වගේ ලැබෙන අර සූත්‍ර ගුරු කරන් සූත්‍රය බලාගෙන එක තමන් බුදුන්ගේ වචන මෙනී කරන එක. ඉතින් අම්මට ඒ කාලේ ඔය කරන්න කියන ඒවා ඒවා අම්මා කරනවා කළා මට එල වඳිනවා. ඉතින් ඇත්තට මං ගී ඒ කියන්නේ අර වඳින්නේ අම්මට ඒ ඇතුලේ මොකක් හරි ධර්මයක් දැකලා හරි මොකක් හරි ආ ඒ පුතා කියලා හැඟීම එයාගේ මට ලොකු සපෝට් එකක් තිබ්බා. තාමත් තියෙනවා. දැනුත් මං ඊයේ වුණත් අර එයා මිනී වෙනවා මට බ්ලොක් වෙනකොට මට දැන් මේගොල්ලන්ට ආශිර්වාද කරන ශක්තිය ටිකක් එනවනේ. දැන් මම මේගොල්ලන්ට කර්මයේ ෆයිට් යන්නේ දෙන්නේ මේ පිංගුතුලත් එක්ක. ඒක දැන් මේ හමුවීම නිතරම කරන එකක් උත් මන් දන්නේ මොනවා වෙයිද කියලා. එක්ක මම් මොනවා හරි අබප්‍රාත් මොකද මේක මේ අයට සාමාන්‍ය තාම ටිකක් මොකද්ද මේ මගේ ඇඟත් මේ ඇඟේ මේ නිකම එක ටිකක් තාම මේ ලංකාවේ තේරුමක් මදිනේ. ඒක අර දැන් මේ අනකොට මාත් කර්මයත් එක ෆයිට් එකක් දෙනවා අනිත් අය කර්මය කඩන්න බලනවා. ඉතින් ඒකෙදි ඒක අර ටිකක් මොනිටර් කර කර වෙන කරන්න තියෙන දෙයක්. වැඩි එක්ස්පෝස් වෙන්නත් නරකයි. හැබැයි මේ පින් උතන විශේෂයි මට හිතෙනවා. මේ වගේ ඇවිල්ලා ඉතින් මටත් හයියක් ලේසියක් මේවා කරගෙන ආපු කට්ටියක් මට පේන්නේ ඉස්සරහට කරන් ඉන්න කට්ටියක්. ඉතින් ඒක මගේ යුතුයකමක් මේ වෙලාවේ ඇවිල්ලා එහෙම දක්ෂයා කරන එක. පුතුන්ගේ අනන්ත ගුණ හිතන්න මෞතුමීගෙන් උත් හිතන්න පුළුවන් බුදු ගුණ. මෞතුමී විතරක් නෙමෙයි එක එකව වඩපු බෝධිසත්වරු ඉන්නවා. ඒගොල්ලන් උත් දැනගෙන දැනෙන්න පුළුවන් මම බුදු ගුණ වඩන ක්‍රමයක් තියෙනවා. දැන් මහත්මා ගාන්ධිතුමාගේ ජීවිතය බලුවම ඒක කියවලා තියෙනවා නම් බලලා තියෙනවා නම් බෝධිසත්වන් වහන්සේ මෙහෙම ඉඳ ඇති නේද කියලා හිතනවා. ඒක බෝධිසත්ව අවස්ථාවක්. බුදු වෙනවා කියලා කිව්වේ නැතුණාට ඒගොල්ලන් ඒ ක්‍රියාව ඒ විදිහටම කරා. ප්‍රතිපත්තියට ජීවිතය දුන්න අවස්ථාවක් තියෙනවා. සුද්ධන්ට යට වුණේ යවුණේ එව ඇත්තට වෙච්ච ඒවා මේ මෑත කාලේදී ඇත්තටම අපේ සෝම සමිවංශේ ඒක පෙරම් පුරණ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මිෂන් එකකට එන්නේ මිෂන් එකට ආවා ඉවරුණා වැටියම ඔය වගේ මේ කාලෙත් අනිවාර්යයෙන්ම මට විශ්වාසයි මේ කාල තිකේදීම මොකක් හරි මේ සසුන නිකම්ම නැති වෙලා යන්න දෙන්නේ නේ. ඒකට කලින් කල යම් යම් දේවල් ඇවිල්ලා ඒවා ආයි පොඩ්ඩක් පොලිෂ් කරලා මේවා කළා යන එක වෙනවා අනිවාර්යෙන්. අද හැබැයි හොඳ චාර්ජ් එකක් තියි. පිටුදල දවසම එම ගෙවුවා. ඒක හැබැයි අනුමෝදන් කරන්නත් ඕනේ තමන්ගේ දෙමාපියෝ ඥාතීන්ට. මෙහි ඉන්න ස්වාමී මහත්තයාට මේ අවස්ථාවල ඔක්කොම සපයපු දායක මහත්තුන්ට ලංකාවේ මෙහි. ඒ වගේම තමන්ගේ සියලු ඉෂ්ටකාමී දෙවියන් වහන්සේලාට හිත දීලා දුන්න තමන්ගේ පවුලේ අයට මෙහෙට එවන්න කියපු තමන්ට වෙදහෙද කම් කළා තමන්ට නිරෝගී භාවය දුන්න ඒ කට්ටිය ගුරුවරුන්ට මේවා භාෂාව තේරුම් ගන්න හරි මේ ධර්ම කරුණු තේරුම් ගන්න එක්කොටම සත්ව ලෝකයේ අවිච්චේ ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා කොටම් පින් අනුමෝදන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද අමුතුම පිනක් පින්වතුනි කරන්න පුළුවන් ඉහළම එක විදියකින් තපසක්. තපසෙන් තමට ඕන දෙයක් ඉෂ්ට කරගන්න පුළුවන් හිතුවතින්. වෙන පින්කමක් කරා නම් ඒක සීමාවක් තියෙනවා පොඩි. මේක ඉහළම එකටත් යන්න තිබ්බා. එක්ක රහත් වෙන්න එක්ක සෝවාන් වෙන්න හරි ඵලයකට ලබන්න. එහෙම නැත්තම් මේක චක්‍රවර්ති රජවරු වෙන්න නම් ඒකටත් මේක තියෙනවා. එහෙම නැත්තම් තව මොකක් හරි දේවලෝකික දේවතලයක ධ්‍යාන බ්‍රහ්ම ලෝකයක හරි ඉපදෙන්න. ඒවා චක්‍රවර්ති රජුරන්ට සමාන කරන්න බෑ. ඒවල ඊට වඩා මහා විශාල තත්ත්වවල.
ඒකටම තිබ්බ. ඉතින් මේක අනාගතෙත් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පින්වතුනට පුළුවන් තරම්. දැන් මෙහෙම රිට්‍රීට් එකක් හරි මොන හරි තියෙන වෙලාවකට කොයි හරි අපි කියමුකෝ ලේ ඩොනේෂන් ඩොනේට් කරන පින්කමක් තියෙනවා කියලා ඒ වෙලාවෙ එක්කෝ මහා සංඝරත්නයට හරි මොකක් හරි ලොකු දානයක් දෙන්න තියෙනවා කියලා එක්කෝ වෙන කටින පින්කමක් කියලා කියමුකෝ. එතකොට මොකද තෝරන්නේ පින්වතුන්? දැන් සසරම කෙටි කරගන්න කිව්වම තමයි ගොඩක් අයට රිට්‍රීට් එක එච්චර වටිනාකමක් පේන්නේ. අරක ලැබෙන්න තියෙන ඒවත් ලැබෙනවා. ඊටත් වඩා දහස් වාරකින් ෂණින් ලැබෙනවා. ඒ කියන්නේ ඒක එෆෙක්ටිව් වැඩි. ඉතින් අර ඒක මේ අවබෝධයක දේශන බුදුහාඳුරේවා කියනවා. ඡනයක් අනිත්‍ය සංඥාවවතින් අර අසදුෂ දානද මොනවද ඒවා එකක්ව සමාන කරන්න බෑ. ආරණ්‍ය හදන එක එකත් ලොකුම එකක්. ඉතින් අර ඒ පින් වර්ග දින කැටගරිස් තියෙනවා. ඒවා දැනගෙන කරනකොට තමන්ගේ අර කාලේ නාස්ති නොවි ෂණින් බොහොම මේ ඉතින් ඒක හාමුදුර කෙනෙක්ගෙම දැනගන්නට වඩා ඔය අංගුත්තර නිකාය ඒවා ටික බලන්න වටිනවා. නැත්නම් නාකි වෙලා ඒවා ආරංචි වෙනකොට ඒවා පෙවුනකොට ඒක අපරාධ. ඒතකොට හිතන අයියෝ මට මේක කරගන්න බැරිුණා නේද? දැන් අපේ ආච්චිලට උනත් ඒවට අනුග්‍රහයක් දෙන්න වැඩිය හිටියේ නැහැ කවුරුත්. සෝමසම්මාංශි උගන්වපු දේවල් වගේ තිබ්බා මෙහෙම. නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා නැගිටින්න. ඒ කියන්නේ මේ සතපිලන් නැගිටිනකොට සතපිලන් නැගිටිනකොට මේ නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා ඒක ඉතින් ආච්චිට මේ ඒක ආච්චි කරනවා නිතරම. තව මම දන්නේ ඒව තමයි ආච්චි මට මතකයි කියනවා. ඉතින් ඒවා ආච්චිට මේ කමටහන භාවනාවක් මෙහෙම රිට්‍රීට් වල අර එහෙම එන්න අවස්ථාවක් උනේ නැහැ. ලංකාවේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ ආවත් භාවනාව පූජාවල්නේ ගොඩක් කරන්නේ නේද පින්වතුනි? මේ වගේ ටිකක් සයිලන්ස් දැන් මමත් එක ටිකක් මිශ්‍ර කරනවා අර වටියක් ගාතා දාලා ඒක අවශ්‍යයි. හැබැයි සයිලන්ස් මේකකට යන්න ඕනේ පුළුවන් නම්. බලමු අනිත් පාර මට හම්බෙන්න වෙයිද දන්නේ. වුණොත් මෙච්චර මට ඕනේ නැහැ මං හිතන්නේ මේවා කරන්න. තමන් ඔය තනි තනියම එහෙම කරන්න පුළුවන් නම් ඒක හොඳයි. වැඩියම වැඩිය නිතරම හම්බෙන්න ඕනේ ඒක පොඩ්ඩක් ඊට පස්සේ මම පැයක් උදේට ආවා ඒක උදාවට ආවා එහෙමත් කරන්න පුළුවන්. රිට්‍රීට් වලදී ටිකක් තනියම ඉන්න අවස්ථාවකදී අද ඉතින් මම පොඩ්ඩක් මගේත් පළවෙනි රිට්‍රීට් එක මෙහෙම දුන්න කට්ටියට ඉතින් ඒක අර පස්වග මහනුව වගේ එක විදියකට සහින් මාසෙට මෙම ඒක මොන හරි ඇති කර්ම විපාක අපි එකට සක්මන් කරපු එක හරි ඉම්පෝර්ටන්ට් එක ටිකක් මාස්ටර් කරගන්න තියෙනවා නම් පස්සේ එහෙම මේක ඉම්පෝර්ටන්ට් එතනින් තමයි නිවන දකින්නත් ඉඩ තියෙන ක්‍රමය. ඒ මෙහෙම සතිය පිටන්න ඕනේ තමයි. හැබැයි පොඩ පොඩ ගේන්න ඕනේ ගතේ චිතේ භාසිතේ තුන්නි බාහේ සම්පජන්‍ය කායෝ බික්කෝ කයට සිය පීටලා කය හොලවන ඊට පස්සේ කය මෙනී කරන වැඩි වෙලා එතන ඉන්නේ නැහැ. ඒක හේතු බලනවා. ආහාරං සම්බෝධං කායෝ ආහාරණින් ශරීරේ පවතින්නේ. ආහාරං අනිත්‍යං දුක්ඛං අනාත්තං කායං අනි ඒක මෙනී වෙන දැන් ඕක කිව්ව ගමම ටග් කරලා චිත්‍ර රූපයක් එනවනේ. ආහාර කොයි වගේද අපි කියමු බනිස් වගේ දැකපු එක ලාවට මතක් වෙනවනේ. ඒක අනිත්‍යයි දුක් අනිත්‍යට උනානේ තිබෙන්නේ නැහැනේ. දැන් බනිස් වගේ අනිත්‍යයි දුක්ඛයි එනං අනාත්මයි. එතකොට ඒක මොකද්ද ඒකෙන් හදන්නේ? මේ ශරීරේ නහය ඇහැ එහෙම පවත්නවා මේ ඇඟේ රූපය. එතකොට එහෙම අනිත්‍ය එකකින් සපෝට් කරන එකක් අනිත්‍යයටපත් වෙනවා නේද? ඒක එතන මැවිලා පේන්න ඕනේ එහෙම. ඒ රූපයත් අනිවාර්යෙන්ම ගොඩක් මවන්නත් බෑක නිකන් හිතන එකක් මතු කරන්න තියෙන්නේ. එතකොට එහෙම මේ ඇඟක් පාවිච්චි කරන්නේ මේ ඔක්කොම විඥානේ එන්නේ හටගන්නේ සියලු සංස්කාර වෙන්නේ. එතකොට එනං එහෙනම් ඒක එහෙම බේස් එක අනිත්‍ය නම් එහෙනම් ඔක්කොම එක්ස්පීරියන්ස් උත් භාවනා එක්ස්පීරියන්ස් එකක් ආවත් කෑම වලින් කාලාවත් ළමයි දැක්කත් මේ හැම කොහේ නිව්යෝර්ක් ගියත් මන් දන්නේ කැනඩා ගියත් කොහේ ගියත් අප්‍රිකා ගියත් බ්‍රහ්ම ලෝකෙට ගියත් දේව ලෝකෙට ගියත් එහෙනම් මෙහෙම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි නේද කියලා ඒකතර හිතට අතරින් බලාගෙන ඒවා හිතන්නේ පින්වතුනි. එහෙම බලාගෙන නැතුව ඒක හිතුවට කිසි දෙයක් වෙන්නේ. එතකොට අර සැහැල්ලු වෙන්නේ අතරලා මේ යන්නේ. මේ සම්යුත්ත නිකාය බික්කු බෝධි සෝමනසික තියෙන එක හරි වටිනවා. ඒ ට්‍රාන්ස්ලේෂන් හරි පැහැදිලි. ඒකේ ස්කන්ධ වර්ග සලායතන වර්ග තියෙනවා.
මඩරේ මතක් කරන්න කියලා හිතන මා හම්බෙන කට්ටියට බුද්ධ වචනේ හරි word of the buddha මේ පොත හරි මේක මේ ප්‍රධාන මේ කොටස් ටික අර පාලි භාෂාවෙම ට්‍රාන්ස්ලේට් කරලා අරන් තියෙනවා ඉතින් ඒ වගේ එකක් සිංහලෙන් හරි තියෙනවා නම් පස්සේ හදා ගන්න තියෙනවා නම් වටිනවා ඉතින් තමයි ගොඩාක් මුළු ත්‍රිපිටකෙම නිකන් ලොකුයි වගේනේ ඉතින් හැබැයි මතක තියාගන්න ඕනේ මේකේ පදයයි ඇති වෙන්නේ ये धम्मा हेतु प्रभव तेसं हेतु तथागता तेसं च यो निरोधो एवं वादि महाशमनो ये धम्मा हेतु प्रभव ये पद थिंक सारिपुत्त महाराजन से उपतिसारी कोलित ये अवस्था विधि स्वामी मोर लेवल तीन अनिवार्य थी पदे लुकोट विस्तर करे ना अविद्या पच्चा संकार है मकिलवत मार्ग पल्ले पुआ මේක ලොකු තේරුම් කළ දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි පින්වතුනි මේක එක අර අර මෙහෙම හේතුයෙන් මේක එන්නේ කියන එක මේක පොඩ්ඩක් නිකන් තව අනිත් එක ඒකාග්‍රතාවයෙන් අර හිතන එක මතුවෙන්න ඕනේ තව සීලය සුද්ධ වෙන්න ඕනේ ඒ ඒකාග්‍රතාවයට එන්න ඔය ටික වුණාම නිකන් හිතන්න ඕනේ නිකන් මේක ප්‍රකට වෙනවා අපි හිතනවා මේකේ අපේ මේකේ මොනවාරි ස්ක්‍රිප්චර් එකේ ප්‍රශ්නයක් මේකේ ට්‍රාන්ස්ලේෂන්ස් ප්‍රශ්නයක් හොම ගොඩාක් නෑ එහෙම එක අර අපි තාමණින් අද යන කාල සීමාවත් එක්ක කෙලෙස් ප්‍රමාණය වැඩි චංචලභාවය වැඩි එක මේක කොටසක් කරමු පොඩ්ඩක් නිතාන සම්යුත්තේ මම මේක නිතරම කරනවා ඉස්සර බෑ දැන් මේක මට මහාන වෙන්නත් උදව් වෙච්ච මෙදී කිරීමක් ගල් ගියක ඉන්නකොට ठीक है अरे ये पालू गति है तीन लोने में वाटे क्या निदा ये राहत नवा थला पाविच्ची कर भो ये खेले आलित तक उते में कोटा सा किया लता है में खेल मिनी कर ला निकाल सकमन करने कोटे तमाई तब बहुत पहेदीली में न वट में अवस्था वकुना है वेला वे कम अट दिगं बुद्धों तो जीव मानु ना वागे तने ये धर्म तक एकात लुकु धैर्य कुना में अंतिम तीरने गंड महानवीन අධ්‍යාත්මිකව හැබැයි මහණෙනිය පස්සේ මේ අධ්‍යක්ෂීම අඩුයි ගී කාලේ තමයි ගොඩක්ම වැඩි මහණෙනිය පස්සේ ඉතින් මම ඔය සමාධිය පැත්තේ දුවන්න පටන් ගත්තා හිමාලයේ එහෙම ඒක ඉතින් අර ප්‍රශ්න වුණා මේක වැඩිනවා අර ඒ වගේ දැන් පින්තුල්ලා හම්බෙනකොට අඩු ගානේ මේක ප්‍රැක්ටිස් වෙයයි හැබැයි මේකේ තියෙනවා දෙයක් මේකේ දකින්න දෙයක් තියෙනවා මම ඒක නම් ගැරන්ටි කරනවා ඒක ඒක මට විශ්වාසයි බුදුහාඳුරු නියම බුදුහාඳුරු මෙතන ජීවමානව ඉන්නවා මේ ධර්මයේ තන එක හරියට සුදුසු ක්‍රමයෙන් කරොත් තමන් අනිවාර්යෙන්ම මේ බුදුහාඳුනන් ගාවට පාමුලට කියන්නේ ධර්මයට තමන් ධර්මයේ දකින්නවා කියන්නේ සැකයක් නැතිවීම කිසිම ඒක තමන් ෂුවර් මෙතන සැකයක් නැහැ මේ ඥානීය පිළිබඳ ඒ දැන් ඒක ඇත්තට මේකයි විමුක්තිය කියන එක මේක විපස්සී බුදුහාඳුරන් කියපම මේක මම මිනී කන්න එකට එකපාරට මෙන්න ඉට් පාසස් වේ ඇන් ඉට් ඉස් රිපෝන් ඉට් ඉස් ඩස් නොට් අන්ඩර්ස්ටෑන්ඩ් දිස් ගිෆ්ට් මේක බුදුහාඳුර කියනවා භික්ෂුන් වහන්සේලාට මට මෙහෙම තේරුමක් ආවා කියලා මොකක් පවතිනකොටද මේ ජරා මරණය සිද්ධ වෙන්නේ නාකි වෙන එක වෙනවා එහෙම ජරා මරණය ඉදිරියට සිද්ධ වෙන්නේ මොකක් පවතින කොටද කියලා හිතන්න පටන් ගත්ත බුදුහාමර කතනක මොකක් හේතු කරන්ද මේ නාකි වීම මරණය සිද්ධ වෙන්නේ මොකද මට මෙම පන්තියකගේ උත්තර දෙන්න මම බලාපොරොත්තු නැහැ පින්වතුනි මට මේ පිඟුතුමාව හිතවන්න ඕනේ ඒ හිතන එක ඇක්ටිවේට් කරන්න ඕනේ දැන් මම උත්තර දුන්නා කියලා මට හිතෙන්නේ නැහැ පිඟුල්ලා තේරුණා කියලා තේන්නද පිඟුතුනි මම ආවේ දැන් මෙතෙන්ට ඒක මනසෙන් තුන්වෙනි මෙතන ඇසෙන් මේ ඔළුවෙන් දකින්න එක දැන් ඒක මම ට්‍රයි කරනවා ටිකක් තේන්නනේ දෙක කියන්නේ මේක වැඩි ගොඩක් තේරුම් කළ ගන්න එකක් නෙමෙයි තියෙන්නේ එතනේ තියෙන විදියටම ඒක නිකන්
ටිකක් නිෂ්කලංකව කල්පනා වෙනකොට අමුතු කල්පනා වැටහීමක් පැත්තකට යන්න පැත්තක් තියෙනවා මොලේ. ඒක අපේ තාම ඇරිලා නැහැ. ඒකට ඒකයි පාළු නිෂ්කලංක වාතාවරණයක් කලක් තිස්සේ ඕනේ ඇත්තටම. By what is මොකකින්ද aging condition? ඒතර පරිස්සම් විමසීමෙන් මට වැටහීමක් ආවා කියනවා බුදුහාමුදුරුවෝ. ප්‍රඥාව ආවා කියනවා. පරිස්සම් වැටහීමෙන් කියන පරිස්සම් විමසීමෙන් දැන් ඒක මැවිලා පේනවා තමන් එහෙම නා කියනවා මේ මොකක් වුණින්ද දේක වෙන්නේ කියලා තමන් හිතනවා. ඥාන ලෝක දැන් පේන්නේ අස්පත් මේ අවුරුදු 40න් පස්සේ කණ්ණාඩි පාවිච්චි ගන්න ඕනේ. ඒතර නාකි වෙන එකේ ලක්ෂණයක්. ඒතට ඇඟේ ශරීරයේ මොකක් හින්දද? හරි දා අම්මගේ ශරීරයේ අම්මගේ තුල පිහුණා ලෝකෙට ඊට පස්සේ ඔහම ඒ උප එළියට ආවා ඒ ඇඟ. ඒ ඇඟ තමයි මෙහෙම වෙනස් වෙවි වෙනස් වෙවි. When there is birth, there is aging and death. නාකි වීම මරණය උපත්තියෙන් හේතු කරන් තමයි. ඊට පස්සේ ප්‍රශ්න කරනවා වෙන් මොකක් තිබ්බමද මේ උපත් තියෙන්නේ. පරිස්සමෙන් විමසනකොට බුදුහාඳුන්ට කියනවා වැටෙනවා කියලා. භවය තියෙනකොට තමයි උපත් දෙන්නේ කියලා. අර වෙලාව අපි සක්මන් කරනකොට මෙනී කරා සංකාර පච්ච විඥානං විඥාන පච්ච ජාති. සංකාර කර්ම රැස් කරගෙන ගියාම ඒකේ විපාක දෙන්න ඒ තල ඒ භූමි. එතකොට ඒ කර්ම තියෙන හින්දා තමයි කර්ම භවය. කර්ම ඒක තමයි ඒක ඵල දෙන්න අර විඥානේ. එතකොට මේකත් කෙලිම දකින්න ඒවා නොතිබෙනවා නම් කොහොමද කිසි තැනකට හිත යන්නේ අන්තිම හුස්මට හිත පීටන්න පුළුවන්. මේක තමයි හේතුව. ඕ පොඩ්ඩක් ටික තමන් ටික කිඳා බහින්න දෙන උත්තරේ හයියෙන් එනවා කියන්නේ හරි උත්තරේ නෙමෙයි ඉක්මනට එනවා කියන්නේ. එතකොට මේ උත්තරේ ගැඹුරත්වය ගැඹුරත්වය මදි පිංවතුනි. අර යට ඇතුලේ තියෙන විශේෂ මොලේ පාවිච්චි වෙලා නැහැ තාම. නෝක තමයි එක්සර්සයිස් කරන්න අපි බලන්නේ දැන්. ඔතන ඒක කරනකොටයි ඔය යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යෝනිසෝ. හයියට මේ හිමීට ගැඹුරෙන් හිතන එක තමයි යෝනිසෝ වෙන්නේ. ඊට පස්සේ ඔක දිගට මෙනවා උපාදානයේ මේකට හේතු වෙන ඔහොමම මිනී කරන ඔතන දැන් ඔහොම ඔය මිනී කරන එකදී ඕක හුරුවට ඔය දිගට ඉවර වුණාම දැන් එකයි ඔය සූත්‍රයක් ගත්තම ඔක දිගටම බලන්න පින්වතුනි. මම ඔක ඔය දැන් ටෙස්ට් එකක් දුන්නේ. එහෙම කරනකොට ඔය ඔක්කොම කියවෙන්න ඕනේ ඔය එක තැනකින් යම් දෙයක් එන්න පුළුවන්. හැබැයි අර හුරුව පුරුදු වෙනවා ඔළුවට. ඒ හිතන හුරුව තමන්ට පුරුදු වෙනවා. ඊට හොමම ඒක මිනි කරන් එනවා දිගටම ඔක්කොම අනිත් අංග වලට ඔරිජිනේෂන් මේ හට ගන්නවා කියලා අවබෝධ වුණා කියලා. එතකොට අනිත් පාර මිනි කරනවා මොකක් නැති වුණාමද මේ ජරා මරණය, ඒ කියන්නේ ජරා මරණය නැති වෙන්නේ. දැන් මේක තිබ්බේ නැත්තොත් මේක වෙන්නේ නැහැ කියලා වෙන්නේ කියලා කල්පනාවට පටන් ගත්තලු. එතකොට මහණෙනි පරිස්සම් විමසීමෙන් මට ඥාන ශක්තිය ආවා, ඔය විශේෂ ප්‍රඥාව ආවා කියනවා. උප්පත්ති නැතිකොට ජරා මරණයට අටගන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට පහළ වෙන්නේ නැතිකොට උප්පත්තියක් සිද්ධ වෙන එක දැන් මැවිලා ටිකක් හිතෙන්න ඕනේ. ඉපදුන්නේ නැත්නම් ඒක හිස් තැනක් වගේ එතකොට නිකන් ඉපදෙන්නේ නැහැ කියන්නේ නිකන්
ඒ හිතනවත් එක්කම අර උඩ හුස්මෙන් යන හුස්මත් එක්ක රිලැක්ස් වෙනවාද කියලා බලන්න. ඒ රිලැක්ස් කරගෙන අර හිතන එක තව රිලැක්සේෂන් එක වැඩි කරන විදියට හිතන්න බලන්න ඕනේ. අනිත් පාර සූත්‍රයක් ලැබුණාම මේක කරන්න පුළුවන් මේක පොඩි අයිඩියා එකක් වන්දොන්නේ කවදා හරි බුදුහාඳුර ගාව මිඳගෙන ඒක තව දිගට ඕකත් පිළිවෙලට ඔහොමම නැවති නැවති යන්න ඕම හිමීට නිෂ්කලංක කර කර බලන ක්‍රමේ වඩා ගන්න බලන්න ඕනේ දැන් අපි මේක හැමෝටම සෙට් පතමු මේව වෙන්න කියලා මේ මගේ යන්න ලැබෙන්න කියලා මේ ආර්ය ප්‍රැක්ටිස් එක මෛත්‍රියෙන් මේ සියලු සත්‍යයන්ට සත්ත්ව ලෝකයේ අවිචි ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා මේ හැමෝටම මේ නිවන් මඟ අටුවක් නැතුව යන්න ලැබෙන්න අහිංසක මිනිස්සුෝ මේකම විදියෙන් යන්න ලැබෙන්නේ වෙන විදි දෙක තුනක් නෑ මේ සත්‍ය මාර්ගය මේ සද්ධර්මය ඒ අයට ලැබිලා ඒක සත්පුරුෂයෙක් වෙලා බොහෝ පිරිසකට පුළුවන් තරම් මේ ගැලවීමක් වෙන්න ලැබේවා ඒකට මමත් ආදර්ශයක් වෙන්නම් මේක කිය කී අනිත් අය යනකල් බල බල ඉන්න නෙමේ ඉදිරියට ගිහිල්ලා මේකේ මග කිය කී යන කෙනෙක් වෙන්නම් මම මේ ආත්මයේ උතුම් පින්කමේ උතුම් පාරමිතාව මම පුරන්නම් ඒක ප්‍රැක්ටිස් එක ප්‍රායෝගිකව Tamanta දාගෙන තමන්ගේ කේන්තිය රාගය මට්ටු කරගෙන එතකොට ඒකෙන් ඇතිවෙන ඕජස් තේජස් එතකොට Tamanta කාටවත් කරන්න බැරි ඔය ජින්සෙන් අරව මේවා තියෙනවනේ ජින්සෙන් අර එක එක ටොනික්ස් අරව මේවා තියෙනවා පින්වතුනි බ්‍රහ්මචාරියෙන් එන ටොනික් එක කාටවත් ඒක ගන්න කොපන්න බෑ තමන් සීලය රැකලා එන ටොනික් එක ඒක අධිරාජ්‍යයක් පවා වටන්න පුළුවන් ඒ කියන්නේ අධිරාජ්‍ය කියන්නේ මොකද්ද එම්පර එම්පයර් එකක් උනත් එක මිනිහෙක් සීලය රැකගෙන ජීවිතේ පුදාගෙන ගිය කෙනෙක් තමයි මහත්මා ගාන්ධි තමයි දැන් අපි ස්වාමි වහන්සේට කොච්චර මේක ඩෙමොන්ස්ට්‍රේට් වෙන්න ඕනේද අපේ කීපී සැටියට මේක ප්‍රැක්ටිස් කරොත් ඉතින් හරියට හොඳට කොච්චර දෙයක් කරන්න බැරි නැද්ද? ඒකේ මහා බලවේගයක් තියෙනවා පිංගුතුනි. තමන් එහෙම ලොකු වින්දන එකෙන්කට අයින් කරගත්තොත් අයින් කරපු තරමට තමන්ට හිතා ගන්න බැරි දෙයක් මේ ලෝකේ තමන් කරලා මේ ලෝකෙන් පිට වෙනවා. මම ඒකට අනිවාර්යයෙන්ම අදිෂ්ඨාන කරනවා මේ අය කොහොම ලංකා පුරාම ඉන්න මේ උත්තම පිරිස අවදි වෙලා මේගොල්ල ප්‍රතිපත්ති රැකලා ඒක මහා දිලිස නමුතු සිළුමිණි සෑයක් වෙන විදියට අපේ දේශයත් ඒ විතරක් නෙමේ අහිංසක අනිත් සියලු මනුෂ්‍යයන්ට ආයි නියම ආලෝකයක් ඖෂධයක් ලැබෙනවා වගේ ධර්ම සාන්තිය කරා ගමන් කරන්න ඒ හැම කෙනාටම අවස්ථාව සැලසේවා ගෞතම බුද්ධ ශාසනයෙන් උන්වහන්සේගේ මහා කරුණා බලය ලෝක සත්‍යාටම මේ ධර්මයේ ලැබෙන සැනසීමක් දෙන්න එදා පාරමී පුරාගෙන ඒ බුද්ධත්වයට පත් වෙච්ච සර්වඥන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය ආයි ජීවමාන කරන පිරිසක් මේ පොළවේ ආයි අපිට දකින්න ලැබෙන්න විද්‍යමාන කරන මේ වගේ කලුවර යුගයක කලියුගයක මේ වගේ වෙලාවක පින්වතුනි එහෙම ප්‍රතිපත්ති රැකගෙන පංචසිල් රැකගෙන සිල් රැක කරගෙන බවුන් වඩාගෙන එහෙම යනවා නම් මහ විශාල දෙයක් පින්වතුනි සසුන බැබලෙන වෙලාවක නෙමේ මෙහෙම වැටි වැටි අඩපණ වෙවි එහෙම යන වෙලාවක තමන් තමන් ආරක්ෂා කරන් කායගත සතිය සිල් රැකගෙන ප්‍රැක්ටිස් කරනකොට තමන් ලොකු සේවයක් සසුනට කරනවා සසුන රකින්න සේවයේදී ප්‍රතිපත්තියෙන් තමන් ඒ ඔක්කොම අනිත් සේවාවල් වලට පෝෂණයක් දෙනවා ලෝකෙ තියෙන ඉහළම සංස්ථාව ලෝකෙ තියෙන ඉහළම උත්තමයන් වහන්සේ මෛත්‍රී කරුණාව එක එක මට්ටම් වලට තියෙනවා සමාක බ්‍රාහ්මණයන්ට ඉෂිවරුන්ට අම්මන දෙන්නේ තුන් දෙනෙක්ගේ සියක්ගේ කරුණාව ඇති කරගත්ත ධ්‍යාන තියෙනවා මව කෙනෙක්ගේ බුදුවරයෙකුට කොහොමද අපි කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න පින්වතුනි මොන ප්‍රශ්නයක් තිබ්බත් නමෝ බුද්ධාය හරි බුදුගුණ බුදුන්ගේ නාමය 108ක් හරි කියන්න පුළුවන් නම් පින්වතුනි අනිවාර්යයෙන්ම මට විශ්වාසයි ලොකු පිහිටක් Tamanට ලැබෙනවා ලොකු මේ භාවනාවත් ඕනේ
මට ඉස්සරම එක විස්තර කරා මට දැන් මතක නැහැ. ඒ කියන්නේ කොච්චර පිට ලැබෙන ක්‍රම විද්‍යාවක් මට ඒක මතක නැහැ ඒක කරපු විදිය මම ඒ කාලේ කියපු විදිය කට්ටියට. කොහොම හරි බුදුහාඳුගේ නම සිහිපත් කරාමත් තියෙන යම් දේවල්. ඒක ප්‍රැක්ටිස් කරොත් කොහොමද කියලා හිතනවා. ඔය දැන් කරන ඒ වලින්. තමගේ කර්ණය කර්මය පුදුම විදියට අඩු වෙලා රස්තිය අඩු වෙලා දුක් කරදර නැති වෙන ඒක වාග්යතුන් වහන්සේ මොන හරි පීඩල යන්නේ නැති මේ ලෝකෙට. උන්වහන්සේම නැති වුණත් මේ ලෝකෙට විමුක්තියක් සැනසීමක් ඇති වෙන්න උපරිම දේවල් গুপ্তව කරලා ඇති. අපිට ඒක තේරෙන්නේ නැහැ දැන්. පස්සේ පස්සේ තමයි ඒකේ යම් දේවල් පොඩ්ඩක් තේරි. බුදුරෙකුට තමයි හොඳටම තේරෙන්නේ. බුදුහාමර මොනාරි දඬුවමක් හරි දුන්නා නම් ඒකේ තියෙනවා දැන් අර විනය තියෙනවා අපේ ලොකුම දඬුව තමයි බ්‍රහ්ම දණ්ඩණය කියලා. ඒක දුන්නා චන්න චන්න ස්වාමීන් වහන්සේ මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩේ පැනුවා මුනේ ශනේ වෙනස් වුණා භාවනා කර රහත් වුණා. එතට අනිවාර්යයෙන්ම බුදුහාමර ඒවා මේක අනුත්තර පුරුෂ ධම්මසාරති නැති වෙලා පස්සෙත් ඒවා මෙහා කරාම එතන විමුක්තියක් ලැබෙන මේකක් ගැලවීමක්. ඉතින් අපිට ඕක චුට්ටක් හිතන්න පුළුවන් එතන තියෙන අද්භූතභාවය. ඒ වගේ අපි මේ 800 10000 ඒවා ගන්නකොට පින්වතුනි ඒ වගේම මේ වගේ දැන් රිට්‍රීට්ස් වගේ ඉන්නකොට හරි වෙන ඕන දෙයක් බුදුහාඳුනේ නාමයේ හරි සීපත් වෙනකොට මට විශ්වාසයි එහෙම හිතනකොට ඒ වෙච්ච දේවල් වලින් අපේ තියෙන සියලු කරදර දුක් නිමා වෙන්න අපේ පින් කුසල් මතු කරලා දෙන්න මොන හරි දෙයක් එතන වෙනවා. ලෝකේ තියෙන පරම සත්‍යයක් යාව කීවංච මේ භික්කවේ මේ සුචතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං දවදසාකරං යථා භූතං ඥාන දසන සුවිසුද්ධං අහෝසි ආතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමන බ්‍රහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අපි සම්බුද්ධෝ. ඒක සත්‍යයක් පින්වතුනි. අපි සම්බුද්ධ සම්පූර්ණයෙන්ම ඒක සත්‍යයක්. මේ ලෝක චතුරාර්ය සත්‍යෙම වැටුණා කියලා බුදුරෙකුට කාත් මේ ටික සත්‍යක්‍රියා කරන්න ලැබෙන්නේ හැමදාම. තමන්ට කොයි තැනක හිටියත් සහනයක් ලැබෙන්න ඕනේ.